උසස් සීලයක පිහිටා ඉන්න පිරිස ආගමික හැම කටයුත්තකදීම හිත සමාධියෙන් කටයුතු කළ යුතුව තියෙනවා. දැන් කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම. සුදුසු අවස්ථාවෙහි බුද්ධ ධර්මය ගැන සාකච්ඡා කිරීම මෙලොව සුභසෙත, පරලොව සුගතිය, සාන්ත නිවන ගෙන දෙන මහා මංගල ධර්මයක්. එනිසා දැන් අපි ස්වල්ප වේලාවක ධර්ම සාකච්ඡාවක යෙදিলা චිත්ත සමාධිය, විපස්සනා ඥාන පිණිස මේ කාලයේ ස්පින් කර ගැනීමට බලාපොරොත්තු වෙමු. පළමුවෙන් මම ආරාධනා කරනවා කවුරුත් හිතේ එක්ලස් වීම පිණිස නමස්කාරයේ තුන් සැරයක් කියන්නේ. ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සමීපයේ ජේතවනාරාමයේ විහාරයේ වැඩි ඉන්න කාලේ සැවැත් නුවර වාසී 7 කෝටියක් අතරින් ජනතාව අතරින් 5 කෝටියක්ම මාර්ගඵලලාභීන් බවට පත් වී තිබුණා. 5 කෝටියක් ජනතාව. ඒ අය පසළොස්වක පෝය, අමාවක් පෝය, අටවක් පෝය, පංචමී පෝය ආදී පුරපක්ෂයේ දවස් 5ක්, අවපක්ෂයේ දවස් 5ක් හැටියට දවස් 10ක් මාසෙට පෙහෙවස් ගන්නවා. සමහරු දවස් 20ක් පෙහෙවස් සමාදන් වෙන සිටි තිබිලා තියෙනවා. ඒ තරමට ඒ කාලේ ආගමික පිළිවෙතුල යෙදුණා. ඔය අතර ආනාථපිණ්ඩික සිටි නිවසේට සේවය සඳහා පැමිණි අලුත් මේ සේවකයේ උදෑසනම වැඩක් ඉල්ලගෙන වැඩට ගියා. දවස පුරාම වැඩ කරලා හැන්දෑවේ ගෙදර එනකොට වෙනදා වගේ නෙමෙයි බොහෝම නිස්සද්දතාවයක් දැනුණා. පසුව ගෙදර අයගෙන් අහලා තියෙනවා වෙනදාස්වල මේ හැන්දෑවට මෙතන බොහෝම කලබලයි. කෑම බීම හදා ගැනීම, වතුර නෑම, බඩු ඇහිරීම නොයෙක් දේවල්. අද මොකද කවුරු නිස්සද්ද වෙන්නේ? ඉතින් කියලා තියෙනවා අද උපෝසත පෝසත දවස නිසා කවුරුත් බෙහෙවස් සමාදන් වී තම තමන්ගේ කාමරවලට වී ද්වක්ෂීංසාකාරය වඩමින් මේ මිනිසයාට හිතුණ කොච්චර වාසනාවද මේ බෙහෙවස් සමාදන් වෙනවා, කොච්චර සාන්තද දවස. ඉතින් මටත් බෙහෙවස් සමාදන් වෙන්න පුළුවන්ද කියලා හැව. පස්සේ අනාථපිණ්ඩිකේ සිටුවරයාගෙන් අහන්න කිව්වා. එතුමා කිව්වා දවල් 12න් පසුව ආහාරගෙන නැතිනම් දැනුත් පුළුවනි. මොකද උපෝසත වාසයේදී විකාල භෝජනය කළා තිබුණා නම් පිටින්නේ නැහැ. පසුව ඉතින් ඒ මිනිසයා කිව්වා මම කිසිම ආහාරයක් තාම ගත්තේ නැහැ උදේ ඉඳලා. එහෙනම් පුළුවනි කියලා ඉතින් අත්පා මූණකට දෝවණේ කරගෙන සිටුතුමාම අටසිල් සමාදන් කෙරෙව්වා. ඉතින් අටසිල් සමාදන් වුණාට පස්සේ උපදෙස් දුන්නා මේ තිසරණී සහිත අෂ්ටාංග උපෝසත සීලය හිතින් කියවමින් මෙනෙහි කරමින් සීලයේ ආවර්ජනා කරමින් ඉන්න. ඉතින් ඒ මිනිස්සයා නිදාගන්නෙත් නැතුව ඒකම සිහි කරමින් හිටියා. අෂ්ටාංග සීලය මෙනෙහි කරමින් හිටියා භාවනාව පසේ. රාත්‍රී මැදියේම දැඩි උදරාබාධයක් ඇති වුණා මේ හුස්ගින්නෙන් හිටිය නිසා. ඒකට කියනවා ශාස්ත්‍රික වාතය කියලා. පසුව සිටුවරයාට කිව්වාම එතුමා දන්නවා හේතුව. ඒ නිසා චතුමඳුරු ටිකක් ලෑස්ති කරලා දුන්න මෙන්න මේක පානය කරන්න. මේක පානය කළාම ඔය අපහසු සුව වෙනවා. නමුත් මේ මිනිස්යාට සීලය විනී කියලා ඒකවත් පාවිච්චි කරුවේ නැහැ. අලුයම් කාලෙ වෙනකොට අරුණෝදේ වගේ වෙලා වෙනකොට මිනිස්යා අන්තරා වුණා. අර සීලේම ආවර්ජනා කරමින් ඉඳලා අන්තරා වෙච්ච නිසා හිමාල වනාන්තරයට යාබද පෙදෙසක විශාල නුග වෘක්ෂයක් ඇසුරු කරගෙන වෘක්ෂ දේවතාවෙක් වුණා. ඔය වෘක්ෂ දේවතාව හිමින් අතරතේ කුසඹෑ නුවර වාසී
500ක් තාපසවරු හිමාල වනාන්තරයේ තවස්දන් පුරණා මාස 8ක් මාස 4ක් වසාන කාලයේ සඳහා කොසඹෑ නුවර තියෙනවා. කොසඹෑ නුවර තියෙනවා ගෝසිතාරාමී, කුක්කුටාරාමී, පාවාරිකාරාමී කියලා ඒ තාපසවරු ඇසුරු කරන ආරාම තුනක්. ඒ තාපසවරු හිමවත් පෙදෙසේ මාස 8ක් තවස්දන් පුරලා කොසඹෑ නුවර බලා එනකොට ගිමන් අරින විශාල ගල් තලාවක් තියෙනවා. මේ වෘක්ෂ දේවා ඉන්න දේවතාවෙ ඉන්න ආසන්නේ. හැමදාම උතන ගිමන් අරලා තමයි තාපසවරු එන්නේ. ඒ දවසට මේ තාපසවරු උතන ගිමන් අරලා හිතුවා අපට වතුර ටිකක් නා ගන්න බී ගන්න නැත්තම් කියලා. එතකොට මෙන්න පැම්පකුණු පහළ වුණා. මේත් කවදාකවත් ඒ ගලේ පැම්පකුණු දැකේ නැහැ. එදා ඉතින් පැම්ප හසු වුණා. ඊළඟට කතා කළා අපි දැන් මේ දවල් ආහාරයේ සඳහා පළතුරු ටික නෙලා ගන්න ඕනනේ. මෙන්න පළතුරු ගොඩාක් තියෙනවා ගලේ. ඉතින් පළතුරු අනුභව කරලා හිටියේ. පළතුරු අනුභව කළා කුසපුරා ටිකක් හාන්සි වෙලා ඉඳලා යන්න ඉස්සෙල්ලා කතා කරන අපිට දැන් මේ මඟද පිපාසන වෙන්න අෂ්ටපාන පළතුරු යොස ගිලම්පස ටිකක් හොයා ගන්න ඕන හදා ගන්න ඕන නේද? මෙන්න භාජන වල අෂ්ටපාන ගිලම්පස මේ ඇත්ත පුදුම වුණා. මේ තිස්සේ අවුරුදු පතා මෙතනින් යනවා එනවා. කවදාකවත් මේ හිතුව පැතුව දේ මේ ගලේ ඇතුනේ නේ. මේකනම් මේ වෘක්ෂයේ යම්කිසි මහේසාකි දෙවි කෙනෙක් අපට උපකාර වුණා වෙන්න ඇති කියලා. එහෙමනම් අපට පෙනේවා කියලා ආරාධනා කළා. ඉතින් පෙනෙන්න දේවතාව අහස පෙනී හිටියා. ඉරිසහල තියෙනම් තමුන්නාන්සේ මොන විදිහේ කුසල කර්මයක් කළද මේ සිතු පැතු දේවල් දෙන තරමට 이르දි සම්පන්න දේවත්වයටපත් උනේ. තින්කව මන් ලොකු පින්කම් කරපු කෙනෙක් නෙමෙයි. මේ උතුරු දිශාවේ තියෙනවා සාවත්ති කියලා නගරයක්. ඒ නගරේ ඉන්නවා අනාථපිණ්ඩික කියා සිටුවරේ. ඒ සිටුවරයා කරවා දීලා තියෙනවා ජේතවනාරාම කියන විහාරයක් ගෞතම නමින් බුදුරජාන් වහන්සේට. ඒ සිටුවරය ඇතුළු ගෙදර සියල්ලම පොයට පොයට අටසිල් පෙහෙවස් සමාදන් වෙනවා. මම අලුත ආපු සේවකේ මම එක රැයක් පමණ අටසිල් සමාදන් වෙලා ඉඳලා ඉදාම කලුරිය කළ මේ දේවත්වයට මං කරගත් ඉපින් එච්චරයි. තමුන් වහන්සේලා මේ අවුරුදු ගණන් වනාන්තරයේ බොහොම දුකසේ තවස්තන් පුරනවා. තමුන් වහන්සේලාට ධ්‍යානයක් අභිඥාවක් මාර්ගයක් ඵලයක් නැහැ නේද? තමුන් වහන්සේලාට ඒවා ලබා ගන්න ඕන නම් නොපමාවම සවැත් නුවර බලා වඩින්ද ජේතවනාරාමයේ ගිහින් ගෞතම බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙයි බණ අහන්න. තමුන් වහන්සේලාට කිසි වෙහෙස මහන්සියක් නැතුව ධ්‍යාන මාර්ගපා ලැබෙනවා ඇති. ඉතින් මේක බලවත් සතුටටපත් වුණා. දේවතාවට ස්තුති කරලා මේ පිරිස ගියා තමන්ගේ දායකවරුන්ට කියන්න කොසඹෑ නුවර. ගෝසක සිටුවරයයි කුක්කුට සිටුවරයයි පාවාරික සිටුවරයයි ඒ සීලු ප්‍රවෘත්තිය කියලා මේ සිරියලු 500 දෙනාම ගියා ජේතවනාරාමේ බලා. ගිහින් බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වෙලා සව් කෙලස් නැස රහත් වුණා. ඒ රහත් වෙලා ඇවිල්ලා තමයි කොසඹෑ නුවර අර කලින් හිටියේ තාපස ආරාම ඔක්කොම බෞද්ධ විහාරස්ථාන වුණා. පස්සේ බුදුරජාන් වහන්සේ තේ නුවරට පසු කාලෙක වැඩියානේ. පළමු මුළු කොසඹෑ නුවරම බෞද්ධ නගරයක් බෞද්ධ ජනපදයක් බවට පැමිණිලා බලන්න එක පුජ්‍යලයක එක පෙහෙවස් සමාදන් වෙලා එක රැයක් පමණ කරපු සේවයනේ. 500ක් දෙනාට රහත් වෙන්න මඟ පෑවා. ඒ වගේම කුසමයා නුවර කියන්නේ විශාල රාජධානියක්. උදේනි රට කුසමයා නුවර අගනුවර. ඉතින් ඒ ප්‍රදේශයේ කොහොම බෞද්ධයන් බවට පමණන්න එතුමාට ඒ නිසා මේ සීල් සමාදන් වී බොහෝම වැදගත්. අපි ඉතින් මේ දින ගණනාවක් විහෙස නොබලා මේ සීතල උණුසුම බඩගින්න පිපාස කිසිවක් නොතකා සීලයක පිහිටා මේ කටයුතු කිරීම අපට දේවත්වයට යන්න නෙමෙයි. දේවත්වයට ගියා කියලා සදාකාලික සුවයක් නැහැ. අපට ඕනකම තියෙන්නේ දෙව්ලොව, මනුලොව, බඹලොව, සිව අපාය ඔක්කොම ඉක්මවලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ පැමිණ වදාළ අජරාමර සාන්ත අමාමහ නිවන සාක්ෂාත් කරගන්න. එනිසා මේ
පිළිවෙත් කිරීමේ කුසල සම්භාරේ කාන්තෙන් ඒ නිර්වාණ ධාතු අවබෝධයේ පිණිස වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. දැන් අපි ආරාධනා කරනවා මේ දවස් ටිකේම ධර්ම සාකච්ඡා කෙරෙන්න ඇති. තවත් සාකච්ඡා කළ යුතු දහම් කරුණු දහම් ගැටළු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. කාලයෙන් ප්‍රයෝජන ගැනීමට පමා නැතුව එක එක ප්‍රශ්න දාන්න. ඒ බොජ්ජංග භාවනා ගැන. ඒ කියන්නේ ධම්ම විචය සම්බොජ්ජංගේ වඩන්න කරුණු හතක් ඕන වෙනවා. ඊළඟට සමාධි සම්බොජ්ජංගේ වඩන්න කරුණු 11ක් ඕනේ. ඔය දෙකටම ඔය වත්තු විසද කිරියතා කියන එක ගැනිනවා. එහෙන් කොයි එකද අහගන්න ඕනේ? හරි, වත්තු විසද කිරියතාව කියන එක මේ චිත්ත සමාධිය විදර්ශනා ඥානය දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය උපදේශයක්. වස්තු කියලා කියන්නේ ආධ්‍යාත්මික වස්තු, බාහිර වස්තු. ආධ්‍යාත්මික වස්තු කියන්නේ අපේ ශරීරය. එතන හඳුන්වන්නේ ශරීරය. අපේ ශරීරය විසුද්ධි කිරියතා කියන්නේ කිරිසිදුව තබා ගැනීම. ඒ කියන්නේ අපේ ශරීරයේ රෝගාබාධ තියෙනවා නම් ඒවා සුව කර ගන්න ඕනේ. එතකොට ඉසේ රදේ බඩේ අමාරු නොයෙක් දේවල් තියෙනවා නම් ඒවට ප්‍රතිකාර ගන්න ඕනේ. ඒ වගේම ශරීරය සැහැල්ලු බවට කියන්නේ බර අඩු නිරෝගී බවට අපි පත් කර ගන්න ඕනේ. නියපොතු යදිලා තියෙනවා නම් නියපොතු බා ගන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නම් ඉසේ ස්පා ගන්න ඕනේ. ඒ වගේම ශරීරයෙහි නියපොතු බා ගැනීම, ඉසේ ස්වෑම ආදී ශරීර පරිකාරම හොඳට පිරිසිදුව තියා ගන්න ඕනේ. ඊළඟට පරිහරණය කරන දැන් භික්ෂුන් වහන්සේලා සිවුරු පිළිකඩ. දැන් මේ උපාසක උපාසිකා පින්නතුන් තම තමා පරිහරණය කරන ඇඳුම් පැළඳුම්. මේවා පිරිසුදුවෙන් තියාගන්න ඕනේ. මේවා පිරිසුදුවෙන් තබා ගැනීම ආධ්‍යාත්මික වස්තු විසද කිරියතා. බාහිර වස්තු විසද කිරියතා කියන්නේ තමන් පරිහරණය කරන මේ දැන් ගෙදරක් නම් ගෙදර පිරිසුදුව තබාගෙන ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට මේවා පිඟංකෝ පැහැදිගෑර උප පිරිසිදුව තබා ගැනීම, කුස්සිය පිරිසිදුව තබා ගැනීම, වැසිකිල්ලේ පිරිසිදුව තබා ගැනීම, එවැදම් පැන් බඳුන් පිරිසිදුව තබා ගැනීම, ආහාර පාන පිරිසිදුව තබා ගැනීම, වටපිටාව මිදුල එවාගේ මේ වටපිටාව ගෙවත්ත පිරිසිදුව තබා ගැනීම. මේකට කියන බාහිර වස්තු විසද කිරියත. භික්ෂූන් වහන්සේටත් චීවර පාත්‍ර එවාගේම ඇද ඇතිරිලි කොට්ට මෙන්ට මේවා පිරිසිදුව තබා ගැනීම. ඔය සතුන් ඉන්නවා නම් මකුණේ මෑදිලා ඒවා සුද්ධ කරගන්න ඕනේ. ඒ වගේම ගේ බැඳිලා තියෙනවා නම් මකුළු දැල්ලා ආදී ඒවා කඩාලා සුද්ධ කරන්න. දූවිලි පිරලා නම් ඒවා පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම තෙල් හැලිලා නම් ඒවා පිරිසිදු කරගන්න. හැම ආකාරයකින්ම පිරිසිදු බව මේ පරිහාර වටපිටාව මේ පරිසරයේ පිරිසිදු බව තමයි බාහිර වස්තු පිරිසිදු විස දෙකිරියතා කියන්නේ. හේතුව නිදසුන් දක්වනවා යම් කිසි පහනක් දැල්වීම ගැන. පහනක් දැල්වෙනකොට පහන් තැටිල්ල බොහෝම මල බැඳිලා නැහැ. ඒක ආර දැලි බැඳිලා, ඒ වගේම තෙල් කහට බැඳිලා, සතුන් වැටිලා, දඹු අලු දඹු පිරීලා, ඒ වගේම පහන් වැටියත් බොහෝම අපිරිසුදු තෙල් කඩ මල්ලා, පහන් තෙලත් ඒක මේ මුඩු වෙච්ච තෙලක් දාලා පහනක් පත්තු කිලුවොත් ඒ පහනේ එළිය පිරිසිදු නෑ. පිරිසිදු නෑ. ඒ වාගේ අපේ ශරීරයත් අපිරිසුදුව තියාගෙන පරිහරණය කරන ඇඳුම් පැළඳුම් අපිරිසුදුව තියාගෙන ඇඳ ඇතුලේ කොට්ට මෙට්ට අනිකුත් දේවල් වටපිටාව පරිසරය අපිරිසුදුව තියාගෙන භාවනා කළාට නුවණ දියුණු වෙන්නේ නෑ. හිත සමාධි වෙන්නේ නෑ. අපිරිසුදුයි. පහන දැල්වනකොට පහන තැටිල්ල හොඳට පිරිසිදු කරගෙන හොඳට සෝදලා ඉහදාලා පිරිසිදු කරගන්න. පහන් වැටියක් බොහොම පිරිසිදු පහන් වැටියක් ගන්නවා. ඒ වගේම පහන් තෙල පිරිසිදු තෙලක් වක් කරනවා. එතකොට පහන දැල්වුවාම දැල්ල බොහොම පැහැදිලිව එළිය දෙනවා. පහන් දැල්ල බොහොම පිරිසිදුව එළිය දෙනවා.
ඒ වාගේ තමයි ශාරීරියේ පිරිසිදුව, ඇඳුම් පැළඳුම් පිරිසිදුව, පරිහරණය කරන උපකරණ පිරිසිදුව, වටපිටා පිරිසිදුව ඉඳගෙන භාවනා කරනවා නම් හිත සමාධි වෙනවා. හිත නුවණ වැඩෙනවා. මෙන්න මේක නිසා ඒකට කියනවා වත්තු විසද කිරියතා කියලා. තේරුණාද? වත්තු විසද කිරියතා. දැන් ගෙවල් දොරවල් අම්මලා හොඳට සුද්ධෙන් තියාගන්නවා. අපරිසුදු නම් දෙවියෝ ඉන්නේ නැහැ කියනවනේ. කවුරු කියන ශ්‍රීකාන්තාව වෙන්නේ නැහැ කියලා. ශ්‍රීකාන්තාව කියන්නේ ඇහැට ප්‍රියමනාප බවනේ. දෙවියන් දිව්‍යාංගනාවක් නෙමෙයි. ඇහැට ප්‍රියමනාප බව. පිරිසුදු දාතිනකට හිත පාදිනවා. දැන් අර බුද්ධ වචනේ තියෙනවානේ හැමදීම ගැනම. හැමදීම කියන්නේ මේ පිරිසුදු කිරීම නිසා කරුණු පහක් ආනිසංස ලැබෙනවා. මොනවාද? සකචිත්තම් පසීදදී. හැමදලෙකට බැලුවාම හරියට හිත පැහැදෙනවා. පිරිසුදුකම නිසා. පරචිත්තම් පසීදති දකින්නම් ගිහිත පිරිසිදු වෙනවා පහදිනවා. දේවතා අත්තමනාහොන්ති අහස දෙවියෝ බොහෝම සතුටු වෙනවා පිරිසිදු කිරීම ගැන. ඒ වගේම අප්පාබාධෝ හෝති පිරිසිදු කිරීම නිසා නිරෝගී වෙනවා. ඇයි වෙස බීජ එහෙම ඉවත් වෙනවනේ. ඒ වගේම පාසාදික සංවර්ධනිකෝ හෝති ලස්සන වෙනවා ශරීරය. සසරදී ඒක විපාක වශයෙන් බොහොම ලස්සන වෙනවා. ඒ වගේම සග්ග සංවර්ධනිකෝ හෝති සුගතියට යන්නේ හේතුවක් වෙනවා. දැන් අර මිලින්දම් ප්‍රශ්නේ සම්බන්ධව මිලිඳු නාගසේන දෙනම පෙර ජාතේ කාශ්‍යප බුදුසසුනේ ගුරු ගෝලියෝ දෙන්න. ගංගක් කයිනේ විශාල සේනාසනය පන්සල. ඉතින් ගුරුවරයා ගුරු ස්වාමීන් වහන්සේ මළුව හොඳට ඇමදලා තැන් තැන් වල අර මළුව ලොකු නිසා මේ කොළ රොඩු එක තැන් තැන් වල එකතු කරනවා. කූඩේකට අරන් අරන් දාන්න. ගෝලයා කිව්වා මේ කූඩේට අරන් මේ කොළට ඉවත් කරන්න. කම්මැලි. ඉදල් මෙතෙම ගැහැවා. ඉදල් මෙතෙම ගහලා කිව්වා මේ අසරපන්. මේක ලොකු පිනක් කියලා. පස්සේ ඉතින් හිත හදාගෙන ගින් ඒ පොඩි ගෝලයා අර කොළරඬු කෝ මස් බස් කරලා ගඟට ගිහින් ඒ මේ අත දෝවණය කළා. ඉතින් ගඟේ වතුර බලාගෙන ප්‍රාර්ථනාවක් කරනවා මේ ගම් වතුර අතරක් නැතර ගලන්න යන්න වගේ. මට මේ මළුව කොළරඬු ඉවත් කිරීමේ කුසල බලයෙන් අතරක් නැර නුවණ ලැබේවා කියලා. ඕක ඇවුන ගුරු ස්වාමීන් වහන්සේට ආ මේ පුජ්‍යලයා මේ කොළරොටු බස් කිරීමේ කොච්චර අනුසස් ලැබේනම් මට කොච්චර ලැබෙන්න ඕනද? මට මේ ගම් අතර නොසිඳී යන්න වගේ අතරක් නැර ඕන තරම් ගැඹුරු නුවණ මට පහළ වේවා. ඒ නිසා තමයි යෝදෙන පසු කාලෙක දෙවොලේ මනුලෝ පහළ වෙලා එක්කෙනෙක්ගේ ගෝලයා තමයි මිලිඳු රජුරෝ වුනේ. ගුරු ස්වාමීන් වහන්සේ තමයි නාගසේන මහරහතන් වහන්සේ වුනේ. කිසි කෙනෙකුට විසඳන්න බැරි ඒ මිනිදු රජුරුවන්ගේ ප්‍රශ්න සියල්ල විසඳලා දුන්නේ මහානාගසේන මහරහතන් වහන්සේ. ඔය වගේම ලංකාවේ සිද්ධියක් තියෙනවා අභය කියන ස්වාමින් වහන්සේ ගැන. අභය අනුරාධපුරේ බොහොම ලස්සන ශරීරය. බොහොම ලස්සන ශරීරය. ඒ වගේම මේ නගරෙම ඉඳලා තියෙන අමාත්‍ය පුත්‍රයෙක් ඒත් නම අභය. ඔය දෙන්නත් ගුරු ගෝලියෝ දෙන්නේ පෙර ජාතිය. අර වගේම මිඳුලෑමදලා ගුරු ස්වාමීන් වහන්සේ ශිෂ්‍යයාට කොළරොටු ඉවත් කරන්න කිව්වා. ඉතින් අර වගේම කම්මැලි නිසා පාරක් ගහලා තමයි මේ වැඩේ කරවගත්තේ. එතෙන්දී ඒ කළ කුසල් බැලින් මේ දෙන්නම දෙවලෝ ඉපදලා තමයි මනුලොවට ආවේ. එයින් අභය ස්වාමීන් වහන්සේ ඉස්සර ගුරු ස්වාමීන් වහන්සේ අපේ බුදුසසුනේ පැවිදිලා හිටියා ලංකාවේ අනුරාධපුරේ. අර ශිෂ්‍යයාත් අමාත්‍ය පුත්‍රයෙක් කියලා හිටිය. ඔය අතර එක ගමේ අම්මලා දෙන්න කෙනෙක් කියන මගේ පුතා ඔය අම්මගේ පුතාට වඩා ලස්සනයි කියලා. ඉතින් ඔය අතර ඒ අම්මලා දෙන්නට ඕන වුණා මේ දෙන්නගේ ස්වරූපය එකතන වෙලා බලන්න. එකෙනේ මහාන වෙලා අනිත් එකෙනා ගිහිව. ඉතින් ඒ ගිහි අමාත්‍ය පුත්‍රයාගේ අම්මා ඒ තමන්ගේ පුතුරුව නැතිම බොහොම ලස්සන ශරීරයේ තරුණ වයසේ ඇඳගෙන මළුවට එන්න කිව්වා රුවන්වැලි සෑය ළඟට. අර ස්වාමීන් වහන්සේගේ මෑණියෝ කිව්වා ස්වාමීන් වහන්සේ වෙනදාට වඩා හොඳට එස මේ ඉසකෙස් බාගෙන අලුත් සූරක් මන් දෙන්නම් එක පොරවාගෙන මළුවට වඩින්න කිව්වා. කාරණේ කිව්වේ නෑ.
නමුත් ඒ ස්වාමීන් වහන්සේ රහත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඉතින් මළුවට ගියාට පස්සේ අර අමාත්‍ය පුත්‍රයාත් ලං වුණා. ලං වුණා රහතන් වහන්සේ කිව්වා අභය ඔබ මේ මං අමදපු මළුවේ කොළරොඩු ඉවත් කරලා මං එක තරඟ කරන්න ආවද? නමුත් අභය ස්වාමීන් වහන්සේ ඊට වඩා සෝභ සෝභා සම්පන්නයි. ඔය ප්‍රවෘත්තිය සඳහන් වෙනවා මේ පිරිසුදු කිරීමේ ආනිසංසයක් ඇටියට රූපය ලස්සන වෙනවා. රූපය ලස්සන වෙනවා. ඒ නිසා වස්තු විශේෂ දෙගිනීතා කියන්නේ දැන් කාටවත් තේරුණා නේද? ඇතුළත පිටත පිරිසිදුව ලබා ගැනීම. ඒක සීලයක්. වෙන මොනවද අහන්න තියෙන්නේ? ඒක තින් අහලා තියෙන බව ඒ පේන්නේ. හා ගන්න ලැබුණා නේ. ඔව් ක්ලේශ ධර්මයන්ගේ අවස්ථා තුනක් තියෙනවානේ. මොකද්ද වීතික්කම කෙලෙස්? පනුන් පරියෝට්ටාන කෙලෙස්, අනුසය කෙලෙස් කියලා. එකින් එකට ගැඹුරුයි. වීතික්කම කෙලෙස් තමයි අවදාරික. ඊට වඩා සියුම් පරියෝට්ටාන කෙලෙස්. ඊට වඩා සියුම් අනුසය කෙලෙස්. සීලයෙන් කෙරෙන්නේ කාය වාක් සංවරයනේ. වීතිකම කියන්නේ කයින් වචනින් සිදුවෙන වැරදි දුෂ්චරිත. දැන් ප්‍රාණඝාත, අදින්නාදාන, මිච්ඡාචාර, මුසාවාද, සුරාපාන, කේලම, පරුසබස, ඉස්බස මේවා කාටත් පේනවා ඇහෙනවා නේද? ශරීරයෙන් පංචස්කන්ධයෙන් පිට වෙනවා නේද ඒවා? ඒ ශරීරයෙන් පංචස්කන්ධයෙන් පිට වෙලා කාටත් දකින්න අහන්න පුළුවන් වෙන වැරදි සම්බන්ධ කෙලෙස් වලට කියන්නේ වීතිකම කෙලෙස්. වීතිකම දැන් දුවනවා, පයින්නවා, කෑ ගහනවා, අනදම්බර වෙනවා ඔක්කොම වීතිකම කෙලෙස්. සතුන් දෙ හිංසා කරනවා, ගහනවා, තලනවා, පෙරනවා ඔක්කොම වීතිකම කෙලෙස්. ඒ වාගේ ඒ වීතිකම කෙලෙස් යටපත් වෙනවා සීලයෙන්. ඒ සීල සංවරය පිළිපදිනකොට කය වචන සංවරයිනේ. කයින් කරන වචන පාප කර්ම තුනම කෙරෙන්නේ. වචනයෙන් කරන පාප ක්‍රියා තුනම හතරම කෙරෙන්නේ. එනිසා ඒ කයින් වචනෙන් සිදුවෙන අකුසල් වලට කියනවා වීතිකම කෙලස් කියලා. ඒ වීතිකම කෙලස් සියල්ල ප්‍රහ යටපත් වෙනවා සීල සම්පදා මැනවින් රැකීමෙන්. ඒක පළවෙනි පීවර. දැන් සීලය කොච්චර හොඳින් පිරිසිදුව රැකගෙන හිටියත්, කය වචන සංවර කරගෙන හිටියත්, අනුන්ද පේන ඇහෙන වරදක් නොකර හිටියත්, හිත ඇතුලේ කෙලස් පහළ වෙනවා. රාග සිතිවිලි, දෝෂ සිතිවිලි, මෝහ සිතිවිලි, මාන සිතිවිලි, මිත්‍යා දෘෂ්ටි සිතිවිලි, නොයෙක් නොයෙක් අකුසල සිතිවිලි පහළ වෙනවා. පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. පහළ වෙනවා. ඒවට කියනවා පරිඋත්ථාන කියලා. හිතේ නැගී සිටිනවා. හිතේ නැගී සිටිනවා කෙලෙස් සිතිවිලි, කෙලෙස් අදහස්. අකුසල චේතනා. දැන් අපි හිතමු කෙනෙක් තමන්ට පාඩුවක් කරලා තිබුණා. අර සීලිය අරගෙන ඉන්නේ දැන්. අරවා සිහි වෙනවා. අර පිංස අර පුජ්ජිනා මට මෙච්චර පාරුවක් කළා. කවදාරි ඵල ගන්න ඕනේ. හිතනවා මිනිස්සු. ඈ හරි උට්ටාන, පරි උට්ටාන. දැන් කෙනෙක් තමන්ට බැන්න, හැන්දෙම බැන්න. තමන් සීලවන්ත නිසා බැන්නේ නැහැ. නමුත් හිතේ නැවත නැවත අරක ලීලෙනවා. මේ පුජ්ජිලා මට බැන්නනේ. මේ පුජ්ජිලට සේව සාප වැඩෙන්න ඕනේ. ඔහොම හිතනවා නේද? ඒවා හිතනවා. ඒ හිත ඇතුලේ පහළ වෙන ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල, নানা ප්‍රකාර අකුසල සිතිවිලි සියල්ල හිතේ පමනක් නැගින බැවින් ඒවට කියනවා පරිඋත්ථාන කෙලෙස් කියලා. සමාධි ශික්ෂාව කියන්නේ උපචාර සමාධි, අර්පණා සමාධි. මේ සමාධි ශක්තිය හිතේ වැඩෙනකොට අර හිත තුල පැන නැගෙන පරිඋත්ථාන ක්ලේශ පැන නැගින්නේ නැහැ. ඒවා යටපත් වෙනවා. ඒකට කියන්නේ විස්කම්බනේ කියලා. විස්කම්බන ප්‍රහාණ වශයෙන් යටපත් වෙනවා. අර සීලෙන් යටපත් වෙන එකට කියනවා තදංග. තදංග ප්‍රහාණ වශයෙන් කෙලෙස් යටපත් වෙනවා. ඒක ඒ වෙලාවට විතරයි. සමාධියෙන් යටපත් වෙන ක්ලේශයන් සමාධියෙන් නැගී සිටියන් පස්සෙත් ඒව මතුවෙන්නේ නැහැ බොහෝසී. සමාධි ලාභය, ධ්‍යාන ලාභය, ධ්‍යානෙන් නැගිටලා ඉන්න වෙලාවෙත් හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඒ මොකද? දැන් යම් කිසි තැනක ගිනි
නිමිලයක් තිබුණා නම් ගින්න නිමිලා ගියත් රස්නේ තියෙනවා. රස්නේට සතෙක් ඇතුල් වෙන්නේ නැහැ. කුඹියෙක් කුරේ කුඹියෙක් ඇතුල් වෙන්නේ නැහැ. ඒ වාගේ හැබැයි ධානයෙන් පිරිහුණන් පස්සේ ඒ අකුසල සිතිවිලි පහළ වෙනවා. ධානයේ කියන ධාන ශක්තිය තියෙනතුරු අකුසල සිතිවිලි හිතේ පැන්නගින්නේ නැහැ. ඒකට කියනවා පරිවුට්ටාන ක්ලේශ ප්‍රහාණය කියලා. ගරි විස්කම්බන ප්‍රහාණය කියලා හඳුන්වනවා. පරිවුට්ටාන ක්ලේශයන් විස්කම්බනේ වෙන. ඊළඟට අනුසේ ක්ලේශයන් කියලා කිව්වේ අර නිදාගෙන ඉන්න සර්පේ. දැන් නාගයා ගොදුරු අරගෙන ඉඳලා නිදාගෙන ඉන්න හොඳට ධර්ණ ගහගෙන. කිසි කලබලයක් නැහැ. නමුත් ඊළඟ එයාට කැට කැබිලකින් ගැහුවොත් එහෙම සත්‍ය කැහුනොත් එහෙම පෙනේ කරනවා පෙනේ කරනවා සෝසෝ ගන්නවා සමහරට වේගෙන් කණිලා එන්නත් පුළුවන් මේ එයාට අනුතරක් වගේ පේනවා නම් එයා දෂ්ට කරන්න එනවා අන්නේ වාගේ නිදාගෙන ඉන්නක් මෙන් හිත තුළ අවස්ථානුකූලව පැනනගින්න බලවත් ක්ලේශ ධර්ම හතක් තියෙනවා සප්තානුසේ ධර්ම කියලා තියෙනවානේ කාමරාගානුසේ පටිගානුසේ මානානුසේ දිඨානුසේ බවරාගානුසේ අවිජ්ජානුසේ ඔහොම හතක් තියෙනවා ඒ හත හිතේ අප්‍රහීන වශයෙන් ඔය යටපත් වෙලා වගේ තියෙනවා අරමුණක් ලැබිච්ච ගමම්ම මතුවෙලා එනවා ඒ කියන්නේ තමන්ට කිසිසේත් ඒක බේරගන්න බැරි තරමට උත්සන්න වෙලා එනවා ඒතරම් බලගත් අනුසේ ක්ලේශය දැන් සමහර විට එක දවසක් අර ස්වාමීන් වහන්සේලා 39 කැලණි රජ මහා විහාරේ වඳින්න යනවා ඈත සිද්ධියක්. එතකොට නවදලි හේනකින් අමුරු මේ කැසපට ගහගෙන ඇඳුම මේ පිරිසිදු ඇඳුම කිහිල්ල ගහගෙන ධර්මිතියා කෙසේ තියානි මිනිහෙක් පාරට බැස්සා. ඉතින් අර කුඩා සාමණේරවරු පස්සෙන් දින විහිළු කරනවානේ. ඒ හත්ත එක එකනට ඇඟිල්ලෙන් අන්නන්න ඔබ වහන්සේගේ මාමා හරි නුඹ වහන්සේගේ බාප්පා කොහොමද විහිළු කෙරුවා පොඩි ආගේ හැටිම තමයි ඕක හැමුණාර මිනිස්යාට ඒ මිනිස්යාරේ ධර්මිතියේ පැත්තකින් හේතු කරලා අර කිහිල්ල ගහන හිටිය ඇඳුම දිගහැල ඇඳගෙන ලොකෝ හඳුරන්නේ වැඳා වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ මොම ඩිංගක් නවතින්න මට වචනයක් කතා කරගන්න අවසරයි මේ පොඩි ස්වාමීන් වහන්සේලා මං ගැන විහිළු කරනවානේ මං ඒකට අමනාප නෑ ස්වාමීනි ස්වාමීනි මේ මගේ අත් දෙක බලන්න වඳුරන්ගේ අත් දෙක ඇඟිලි වාගේ නේද මේ මගේ අඟ බලන්න මේ දැලි දුවිලි ගෑවිලා නවදැලි කණුවක් වාගේ නේද අනේ ස්වාමීනි මේ අත් දෙකෙන් මං මේ ජීවිතේ ඉර හඳාත ගෑවා මේ ශරීරයෙන් මං බඹලෝ ගිහින් තියෙන බොහෝ වාරවල මේ අහස පොළොව සියල්ලම මම හැසිරලා තියෙනවා ස්වාමීන් ඍද්ධිවන්තයෙක් වශයෙන් මේ ජීවිතේ. ඉතින් මගේ ඒ ඍද්ධිමන්ත අභිඥා බලය එච්චර තියෙද්දි මට මගේ අවාසනාවට මම පිරිහුණා ස්වාමීන්. ඔබ වහන්සේලාට අභිඥා බලයකුත් නැහැ සීල මාත්‍රයයි නේද? ඒ නිසා ස්වාමීනි මේ විහිළු කරමින් පමා වෙන්න එපා. හොඳින් සීල් රකින්න, හොඳින් භාවනා කළා ධ්‍යානයෙන් පමා වෙන්නේ නැතුව අභිඥාවෙන් නවතින් නැතුව විදර්ශනා වඩලා රහත් වෙන්න කියලා බණක් කිව්වා. අනේ ඒ බණ අහලා අර ස්වාමින් වහන්සේලා බලවත් සංවේගයට පත් වෙලා විදර්ශනා ඥානෙ මොහොතේම උදා කරගෙන 39ම රහත් වුණා. මේ කියන්නේ ගියේ අර නවදැලි හේනෙන් එළියට ආපු මේ දැලි කළු මන්දක් වගේ මිනිස්සයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ධ්‍යාන අභිඥාලාභී මහා ඍද්ධිවන්තේ. අර අනුසේ කෙලෙස් නිසා පිළිහුණා. ඒ කියන්නේ අහසේ ගමන් කරනකොට ඔය මිහිරි හඬින් ගියේ කියන තරුණ කාන්තාවන්ගේ සද්ද ඇහෙනකොට අර යටපත් වෙලා තියෙන රාග සිතුවිලි මහන් පහළ වෙනවා. අනේ ඒකෙන් උන්වහන්සේ පිළිහෙනවා. පිළිහිලා අන්තිමේදී මෙච්චර දුක් විඳින ජීවිතයක් ගත කරන්න ඕන සංවේග වෙවිනේ. අන්න ඒ නිසා මේ අනුසය කියන ක්ලේශ ධර්මයන් බොහෝම අනතුරුදායකයි. බොහෝම අනතුරුදායකයි. ඒක නිසා මහා ඍද්ධිවන්තයෝ පවා පිරිහෙනවා. ඒ නිසා තමන් ලබාගත් සීලයෙන් සැනසෙන්නේ නැතුව, සමාධි මාත්‍රයෙන් නවතින්නේ නැතුව විදර්ශනා වඩලා මේ අනුසය ක්ලේශයන් ප්‍රහාණය කරන්න ඕන. ප්‍රඥා ශික්ෂාවෙන් කෙරෙන්නේ ওই කාරණයයි. මාර්ගඵල ප්‍රතිලාභයෙන් තමයි අනුසය නැති වෙන්නේ. සෝවාන් මාර්ගයෙන් නැති වෙනවා
මේ දිඨානුසය විචිකිච්ඡානුසය කියන අනුසය දෙක. සකදාගාම මාර්ගයෙන් ඒ ආමරාගානුසය පටිගානුසය කියන දෙක තුනී වෙනවා. අනාගාම මාර්ගයෙන් ඒ දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට හතරක් අවසානයි. තහත් වෙනකොට ඉතිරි අනුසය තුන ප්‍රහාණය වෙනවා. භවරාගානුසයයි මානානුසය අවිජ්ජානුසයයි කියන තුන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ රහත් වෙනකොට. ඉතින් ওই විදිහට මාර්ගඵල ප්‍රතිලාභයෙන් ඕන මේ කියන අනුසය ප්‍රහාණය කරන්න. මාර්ගඵල ප්‍රතිලාභයෙන් තමයි අනුසය ක්ලේශයන්ගේ ප්‍රහාණය සිද්ධ වෙන්නේ. එතකොට ඒක ප්‍රඥාව. සීලයෙන් වීතික්කම ක්ලේශ ප්‍රහාණය වෙනවා. සමාධියෙන් පරිඋත්ථාන ක්ලේශ ප්‍රහාණය වෙනවා. ප්‍රඥාවෙන් අනුසය ක්ලේශයන් ප්‍රහාණය වෙනවා. එතකොට ඔක හඳුන්වනවා තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය. දැන් තේරුණාද? හොඳයි වෙන එකක්. විසුද්ධි මාර්ගයේ විසුද්ධි මාර්ගය ගැන හැඳින්වීමක්ද? හොඳයි හොඳයි. විසුද්ධි මාර්ගය ගැන හැඳින්වීම අවශ්‍යයි. මොකද කාරණේ අද සමහර උගත්තායි විසුද්ධි මාර්ගය පිළිගන්නේ නැහැ. ප්‍රසිද්ධියම කියනවා විසුද්ධි මාර්ගයේ මේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේගේ වැඩක් නිසා බුද්ධ වචනයක් නෙමෙයි කියලා නේ. එහෙම හිතන්න එපා. විසුද්ධි මාර්ගයේ නිර්මාණය වෙච්ච ආකාරයේ අට කතාවල සඳහන් වෙලා තියෙනවා. මහා වංශය සඳහන් වෙලා තියෙනවා. අපේ ශාසන ඉතිහාසෙ මහා වංශය සඳහන් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ නිර්මාණය වුණේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේගෙන් ඇත්ත. බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ දඹදිව බුද්ධගය ප්‍රදේශ උපන් බ්‍රාහ්මණ මානවකේ උන්වහන්සේ ගිහි කාලයේම ත්‍රිවේදයේ පරතරට ඉගෙන ගත්ත මහා පුදුම බුද්ධිමත් කෙනෙක්. ඒ කාලේ තිබුණ භාෂා සියල්ලම ඉගෙන ගියා. ඔය අතර දඹදිවතලේ ඒ බුද්ධගය ප්‍රදේශයේ වැඳිලා තියෙන රේවත කියන මහා උගත් ධර්ම විනය දන්න මහා ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ බුද්ධඝෝෂ නම වෙනයි. බුද්ධඝෝෂ නම ඇතුවනේ වැදුනාට පස්සේ කලින් නම සඳහන් වෙලා නැහැ. ඉතින් මේ පාන්දර ඒ පාතංජලිය කියන යෝග දර්ශනයේ මහා හඬින් සත්‍යයනා කළාලු ත්‍රිවේදී තියෙන එක. එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වල කවුද මේ කොටළු හඬින් කෑ ගහන්නේ? ඉතින් මේ මානවකයාට තරහගෙන් ඇහවලු තමුන්නාශ දන්නවද කොටළු හඬ? ඕ මන් දන්නවා. පස්සේ මේ මානවකතුමා ප්‍රශ්න 1000ක් මහවලු එක එක જાති ඔය වේද ශාස්ත්‍රය ගැන ඒගොල්ලොන්ගේ විද්‍යාවල් ගැන ඒ ස්වාමීන් වහන්සේ ඔක්කොම පරතර දන්න කෙනෙක්. උන්වහන්සේ ප්‍රශ්න 1000ටම උත්තර දීලා කිව්වා මම ප්‍රශ්නයක් අහන්න ඕන මම එකක් අහනවා කියලා. අභිධර්මයෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ චිත්ත යමකෙන්. ඇහුවා මුන් ඒ කියලාට තේරෙන්නේ නැහැ. එයා මොකද කොහෙද තියෙන ওই මන්ත්‍රේ මට දෙන්න කිව්වා. එහෙම දෙන්න බෑ මේක පිහිටන්නේ ඉසකෙස් බාලා කසාවත් ඇඳ පොරවා ගත්ත කෙනෙකුට. ඊපස්සේ ඒ සඳහා ඉගෙන ගත්තා. මේ මහණුණ. මේ බුද්ධ ධර්මය ඉගෙන ගන්න මහණුණ. රහත් වෙන්න නෙමෙයි. හැබැයි මේ ස්වාමීන් වහන්සේ මේ පුජ්‍යලයාට ත්‍රිපිටකය හොඳට උගන්වනවා. භාෂාව හොඳින් දන්න නිසා බොහොම ලේසින් ඉගෙන ගත්තා. ත්‍රිපිටකය ඉගෙන ගත්තාන් පස්සේ එතුමාට තේරුණා මේ මන් දන්න ත්‍රිවේදේ මොනවද? ඒක උලංගේ ආරිනවා මම. පොලා හරිනවා මම ආසේ. මේක තමයි නිම සාරවත් ධර්මය කියලා මුළු තුන් පිටකේම කටපාඩම් කරන අර්ථ කතා කටපාඩම් කරගත්තා. ඒ කාලේ අර්ථ කතා කටපාඩම් කරගන්නවා පාලි භාෂාවෙන් තිබුණේ. ඔය අතර මේ දඹදිවතලේ ඒ කාලේ අර්ථ කතා සියල්ල තිබුණේ නෑ. කොටසක් තිබුණේ. සමහර කොටස් නෑ. ඉතින් මේ මුන්නහන්සේගේ කටහඬ බොහොම ගැඹීරයි. ඒ නිසා තමයි බුද්ධ ഘോഷ කියලා නම තිබුණේ. ඉතින් ඒ කාලේ මුන්නහන්සේෙහිදී අර අර්ථ කතා ඇසුරෙන් අර්ථ කතා තුනක් ලියකනගත කළා. අට්ඨශාලිනී අට්ඨ කතාවයි චතුභානුවර අට්ඨ කතාවයි කියලා. ඕක ගුරුවරයාට පෙන්වාම කිව්වා නම මෙහෙම කළ බෑ. ළමදි උත්තලේ අට්ඨ කතා සියල්ල අඩුයි.
ජම්බු මේ ස්වර්ණදී මොකද්ද මේ තාම්‍රපණි දීපිකෙන් ලංකාව තඹපණි කියලා කියන්නේ ඒ කාලේ තඹපණි කියන්නේ ලංකාවේ තියෙනවා හෙළාටුවා තියෙනවා ඒවා ලංකාවට ගිහින් පාලියට පරිවර්තනය කරගෙන එන්න කිව්වා ඉතින් ඒ සඳහා මේ බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ප්‍රධාන හත් නමක් ඒකට යොමු කෙරෙව්වා මොකද ඒක නමක් ලියන්නේ අනිත් ඇත්ත කොපි කරන්න ඕනේ පොත් කීපයක් එකට ලියවෙන්න ඕනේ ඉතින් ලංකාවට ආවා එවකට මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට ගෙනාවේ පාලි අර්ථ කතා මේ අර්ථ කතා කියන එක රහතන් වහන්සේලා නිර්මාණය කරපු එකක් නෙමෙයි කියනවා අපේ බුදුරජාණන් වහන්සේ යංකේ සූත්‍රයක් මාතෘකාට කොට විස්තර කරන විස්තර කතාවයි අර්ථ කතාව කියන්නේ දැන් බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන උදේ වරුවේ බුත්තානුමෝදනා වශයෙන් ওই දාන වන්දලා අවසානයේ සමාහට බණවර 60ක් තරම් දිග බණක් කියනවා සමාහට බණවර 80ක් තරම් දිග බණක් කියනවා දවාලේ බණ හඬ එන පිළිසෙට බණවර 100ක තරම් බණක් කියනවා සමාහට දික්කොළොත් බණවර 120ක තරම් බණක් කියනවා ඒ තරමට බුදුරජාන් වහන්සේගේ දේශනාව දිගයි ඒ අතිරේක විස්තර තමයි අට කතා කියන්නේ අපි හිතමු ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා. ඒක සූත්‍රයේ එකට කියන උද්දේශය කියලා. මාතෘකාව. ඒක එක එක පදයක් අරගෙන විස්තර කරනවා. ඒක තමයි අර්ථ කතා කියන්නේ. ඉතින් එවැනි අර්ථ කතාවන්ට බුද්ධ වචනේ හඳුන්වන ඔක්කාන්තිකා ධම්මදේශනා කියලා. පාලි ඔක්කාන්තිකා ධම්මදේශනා කියන්නේ සූත්‍රයට බැසගෙන විස්තර කරන දේශනාව. ඔක්කාන්තිකා ධම්මදේශනා. ඔය වචන මතක තියාගන්න ඕන වටිනවා. ඉතින් ඒව ලංකාවට ගෙනාවේ පාලියෙන් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පස් නම පාලියෙන් ගෙනකොට ලංකාවේ තිබුණේ පාලි භාෂාවට බොහෝම සමීප හෙළ භාෂාව කියලා එකක්. අද තියෙන භාෂාව නෙමෙයි. සිංහල භාෂාවේ කාලේ හෙළ භාෂාව. තනිකර හෙළ භාෂාව කියන්නේ මිශ්‍ර සිංහල මොකුත් නෙමෙයි. වෙන කිසි භාෂාවක වචනයක නෑ. සංස්කෘත වචන මිශ්‍ර නෑ. පාලි භාෂාවේම මිදිලා ආපු වචන තියෙන්නේ. නිසා හෙළ භාෂා ඉගෙන ගන්න ලේසි. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ බුද්ධ වර්ෂ 236. ඒ කාලේ ඉඳලාම අවුරුදු 600 ගණනාවක්ම ওই හෙළ වශයෙන් තමයි අට කතා දේශනා කරලා තිබුණේ ලංකාවේ. එතකොට බුද්ධ වර්ෂ 500 ග්‍රන්ථාරූඪ වුණා. ඒත් මේක මේ අධ්‍යාමයේ කටපාඩමෙන් ගෙනාවා. මේ බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ලංකාවට බුද්ධ වර්ෂ 900 මහා නාම රජ කාලේ. එතකොට ලංකාවට බුද්ධ ආගම ගෙනල්ලා අවුරුදු කීයේද? 664. ඔච්චර කාලයක් හෙළාටුව ලංකාවේ තිබුණා. ඒ අතර තමයි බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ඇවිල්ලා අනුරාධපුර මහා විහාරේ මහා සංඝයා සමුක වෙලා හෙළ භාෂාව හොඳින් ඉගෙන ගත්තා. ඉගෙන ගන්න අවශ්‍ය ඉල්ලුවා අපිට මේ හෙළ ආටුව පාලියට නගා ගන්න අවශ්‍යයි කියලා අපේ ආචාර්යයන් වහන්සේගේ උපදේශය පිටකේ. එහෙම දෙන්න බෑ. උන්වහන්සේලා කිව්වා තමුන්ගේ සුදුසුකම් අපට ඔප්පු කරන්න ඕනේ. මේ බුද්ධ වචනේ හරියට අකුරක්වත් වැරදි ලෙස විවරණය කළොත් ඒක ලොකු පාපයක්. ඒ නිසා හරියට මේ බුද්ධ වචනේට අනුරූපවම පාලි භාෂාව නගන්න සමර්ථද කියලා බලන්න අපට ඕනේ. එනිසා අපි ගාථා දෙකක් දෙනවා මේ ගාථා දෙකට අර්ථ කතාවක් නිපදවන්න කිව්වා ගාථා දෙක සංයුත්ත නිකාය දේවපුත්‍ර සංයුත්තේ තියෙන අන්තෝ ජටා බයි ජටා ගාථාවයි සීලේ පතිට්ඨා නරෝ සපඤ්ඤෝ ගාථාවයි මේ කාටත් පාඩම් ඒවනේ ඉතින් ගාථා දෙකට අර්ථ කතා ලියන්න කිව්වා මේ ස්වාමින් වහන්සේ දැන් අර්ථ කතා ඔක්කොම කටපාඩම් අනිත් ඔක්කොම කටපාඩම් හෙළාටුව. ඒක නිසා උන්වහන්සේට බොහොම ලේසියෙන් පුළුවන් වුණා මේ කුළු තුම් පිටකේම තියෙන අට කතා අර්ථ කතා අර්ථයන් උපුටාගෙන කියන්නේ පොත් බලන නෙමෙයි. පාඩමේ පොතක් ලියන්න පුළුවන් වුණා. විසුදු මාර්ගේ ලියලා ඒක සම්පූර්ණ කරලා මේ ඔප්පු කරන්න ඉන්න අතරේ ඒක නොපෙනී අතුරු දහන් වුණා. ආයෙත් එකක් ලිව්වා. අයත් එකක් ලියලා එක නිම වෙනකොට අයත් එක අතුරුදහන් වුණා. තුන්වෙනි එකකුත් ලිව්වා. තුන්වෙනි එක ලියලා අවසන් කරන තුන මේක තැන තියෙනවා. ඒ කරලා තියෙන්නේ දේවතාවෝ. මොකද මුන්නවාසික දක්ෂතාව ඔප්පු කරන්න තිබි දේවතාවෝ සූදානම්.
උන්වහන්සේ පෙරම් පුරා නාපු කෙනෙක් මේ සඳහා. ඉතින් මේ ග්‍රන්ථ තුනම දෙනිහිල්ල මහා සංඝයා අතර පිළිගැන්නුවා මෙන්න මගේ මේ නිර්මාණය කියලා. පස්සේ තින් මේක කියෙව්වා. පොත් තුනේ කියනකොට එක අකුරකවත් වෙනසක් නෑ. වෙනසක් නෑ. ඉතින් මහා විහාර වාසී සංඝ නායක ස්වාමින් වහන්සේ ස්තුති කරලා තියෙනවා මේ බුද්ධ ඝෝෂ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මේ මතු බුදුනේ මෛත්‍රී බෝධිසත්ව වෙන්න ඇති කියලා ධර්මයට ගරු කළා. පස්සේ මුළු හෙළාටම ඔක්කොම බාර දුන්න. ආවාස බාර දුන්න, පොත් ගැටි පංහිද ඔක්කොම බාර දුන්න. ඉතින් උන්වහන්සේ පොත් ලියනවා, අනිත් අත කොපි කරනවා. කොහොම මුළු විනය පිටකය, මුළු අභිධර්ම පිටකය, සූත්‍ර පිටකේ නිකායවල් හතරක් සියල්ලම මේ ස්වාමීන් වහන්සේ අටකතා ලිව්වා. කුද්දක නිකායේ එක එක ග්‍රන්ථයක් පමණ කුද්දක නිකාය තියෙන අටකතා 15ක් ලියන්නේ. කුඩා කුඩා ඒවා. ඒවා අනිත්‍යයන් එක එක දුන්න අනිත් සියල්ලම මේ ස්වාමීන් වහන්සේ ලිව්වා. ලියලා තමයි මේ ධම්බුද්ධි පිටකයෙන්ච ලංකාවේ සංඝයාට බාර දුන්නේ. ඉතින් අන්නේ විදිහේ මේ ස්වාමීන් වහන්සේගේ සුරතින් ලියවුණු ග්‍රන්ථයක් නිසා කවුරුත් හිතනවා මේක බුද්ධ වචනේ නෙමෙයි කියලා. නමුත් ඒ ස්වාමින් වහන්සේ මේ දේශනා පාළි ත්‍රිපිටක පාළියයි අර්ථ කතාව සියල්ලම කටපාඩම් ඇතිව ඒ ධර්මයට අනුරූපවම සංග්‍රහ කියලා තියෙනවා. ඒ නිසා ධර්මයට පිටින් කිසිවක් ඒක ඇත්තේ නැහැ. දැන් ඔය අනිත්‍යං වල විස්තර කළ යුතු සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන යමක් විස්තර කළ යුතු නම් ඒ සියල්ලම දැක්වෙන විසුද්ධි මාර්ගය. අනිත් කට කතා වල තැන් තැන් වල කියන මේ සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විදර්ශනා ගැන විසුද්ධි මාර්ග බලන්න කියලා. උන්වහන්සේම දීලා තියෙනවා. එනිසා මේක අහක දාන්න සුදුසු එකක් නෙමෙයි. අපේ උගත් පඬිවර ස්වාමින් වහන්සේලා කියන්නේ මේක මුළු තුන් පිටකේටම සාධාරණ අර්ථ කතාවක් කියලා. එනිසා මේක අවශ්‍යම දෙයක්. ඔව්, අනු විහාරයේ සිද්ධිය වුණේ ඊට කලින්. ඊට කලින් කියන්නේ බුද්ධ වර්ෂ 500 දී. බුද්ධ වර්ෂ 500 දී මේ ලංකාවට උපද්දර තුනක් ඇති වුණානේ. උතුරෙන් නැගී හිටිය මේ දෙමළ බලය නිසා සිංහල රාජ්‍ය පිරිහුණා. රටගාමනි වලගම්බා රජුරෝ පරිදිලා වනගත වුණානේ. වනගත වුණේ පණ බයේ නෙමෙයි. නැවතත් නැගී සිටින්නේ. ඒ සඳහා එතුමා සූදානමින් ඉන්න අතර දකුණෙන් ඇති වුණ විශාල උපද්දරයක් බ්‍රාහ්මණ තිස්ස කියන දාමරිකයෙක්. බ්‍රාහ්මණ තිස්ස කියලා බොහොම මේ මොකක්ද කියන්නේ මේ නපුරු අදහස් ඇති පුජ්‍යලයෙක්. හැන්දෑම ඇදගෙන යනකොට එක තැනක දෛවඥය කියන වුණ අහවල් වෙලාවට අහවල් නැකතට යම්කිසි මේ ගම්පහැරීමක් වගේ කෙනෙක් පටන් ගත්තොත් මුළු රටම ආක්‍රමණය කරන්න පුළුවන් කිව්වා. ඒ මිනිස්යා නැගී හිටියා ඒ කාලේ ඒ වෙලාවට. ඕකට කණ්ඩායමක් හදාන මුළු ගම් විනාශ කරමින් පුදුමාකාර ගම්පහැරීමක් කළා. ඒ බ්‍රාහ්මණ තිස්ස. ඔය අතර වර්ෂාව නැතුව 12 අවුරුද්දක් නියඟේ පැවතුණා. ඉතින් ගිහි පැවිදි හැමෝටම විශාල විපත්තියක්. වර්ෂතුන් අප්‍රමාණ විනාශ වුණා. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා සක්‍රදිවි රාජයාට ගිහින් කියලා තියෙනවා මේක වහම් වළක්වන්නේ මේ සොර උපද්දරවේ. සක්දේව රජුරෝ කිව්වා කුට්ටිතෝ චෝරෝ දුප්පත් විනෝදයෝ. මේ නැගී සිටියේ සොර වළක්වන්න බෑ. කල් ඇතුව කිව්වා නම් මට පුළුවනි. දැන් නැගී ඉඳලා ඉවරයි. අපි මිනිහ මරන්නේ නෑනේ. ඒ නිසා තමුන් වහන්සේලාගේ ජීවිත ආරක්ෂාවට දඹදිවට වඩින්න මං ගමන් පහසුකම් සැලසෙ දෙන්නම් කියලා තුම්මාල් මේ නැවක්ම වල දුන්නා. ඒකෙන් ලක්ෂ ගණන් සංඝයා දඹදිවට වැඩියා. නමුත් කොටසක් ලංකාවේ රැඳී හිටියා. ලංකාවේ රැඳී ඉඳගෙන ඒ කාලේ ත්‍රිපිටකයේ කටපාඩම්ින් මේ තිබුණේ. ඉතින් ඔය බොහෝම දුකසේ මේ සජ්ජායනා කරනවා කියන්නේ ඇහෙන්න කියන්න බෑ කන නෑ. ඉතින් මේ වැඩි ගොඩක් ගහගෙන වැඩි ගොඩ අටේට එක එකනා හේතු වෙනවා. හේතු වෙලා එක එකනාට මූණේ මූණට ලං වෙන්න හේතු වෙලා ධර්මයේ සත්‍යයනා කරන්නේ ඒ තරම ධර්මයේ රැකගත්තා. බොහොම දුෂ්කර වෙලා තියෙන රහතන් වහන්සේලා පවා ජීවිතාක්ෂයට පත් කරලා තියෙනවා ඒ සොරුම් විසින්. ඉතින් ඔහම ඉන්න අතර 12 අවුරුද්දකින් ඒ නියංසාය නැති වුණා. ඒ බ්‍රාහ්මණ තිස්ස කියන දාබරිකයාත් විනාශ වුණා. ඊළඟට හොරු මේ දඹදිවෙන් ඇවිල්ලා ආක්‍රමණය කරපු දෙමළ රාජ්‍ය සම්පූර්ණයෙන් පැරදුණා.
වලගම්බා රජුරුව රාජ්‍යයට පත් වුණා ඒ දෙමළ ආක්‍රමණය කරලා. එතන හිටියේ ස්වාමීන් වහන්සේ ලංකාවට ආවා. ලංකාවේ දුකසේ සිල් රැකලා ධර්මයේ රැකගත් ස්වාමීන් වහන්සේලා කවුරුත් එකමුතු වෙලා එක්තැන් වුණා. ඒ වට්ටගාමේ මණ්ඩලාරාම විහාරේ කියලා කොහෙද මේ මණ්ඩලාරාමෙන් තියෙන්නේ මේ පොල් ගහ වෙලයි කෑගාලයි අතරේ. වට්ටාරම කියන්නේ ඔය පුරාණ තැන. මලියදේව මහ රහතන් වහන්සේ රහත් වෙච්ච තැනනේ. ඉතින් එතෙන්ද වැඩලා මේ දඹදුව ගිහින් සැපෙන් ඉඳලා ආපු ස්වාමීන් වහන්සේලායි ලංකාවේ දුකෙන් ඉඳගෙන ධර්මයේ රැකගත් ස්වාමීන් වහන්සේලා එකතු වෙලා සංගායනාවක් කළා ධර්මයේ. ඉතින් එතර මෙතර දෙගොල්ලගේම වචනේ අකුරක්වත් වෙනසක් වුණේ නැහැ. එදා සාකච්ඡා කළා තියෙන දැනට මේ බුද්ධ වර්ෂ 500යි තව අවුරුදු 4500ක් බුදු ධර්මයේ තියෙන්න ඕනේ. එහෙමනම් මේ ඉදිරියටත් මේ වගේ විපත්ති කාලවලදී ත්‍රිපිටක ධර්මයේ රැකගන්න අපි ග්‍රන්ථාරෝඪ කරන්න ඕන නේද කියලා සංඝයාම සම්මත කළා. ඉතින් රාජ්‍ය ගෞරවය ඇතුව මේ මාතුල ජනපදේ, මාතලේ කියන්නේ මාතුල ජනපදේ, මේ ප්‍රදේශාධිපති ඇමති කෙනෙකුට බාර දුන්නා. මේ සංඝයාට මේ පහසුකම් සලස්සන්න මේ ත්‍රිපිටක ධර්මයේ ලියවන්න කියලා අලු විහාරය. ආලෝක විහාරය කියලා කියන්නේ, අලු විහාරය කියන්නේ ආලෝක විහාරය. ආලෝක විහාරය. ඉතින් එතන රැස් වෙලා මහා සංඝයා මේ ත්‍රිපිටක ධාරීන් වහන්සේලා 500 නමක්. ඉතින් රාජ්‍ය පහසුකම් ඇතුළ පොත් ගෙඩි පන්හිද හැම දෙයක්ම ලැබුණා. පහන් පහන් උපකරණ මොකද රාත්‍රී කාලේ ලියනවනේ, ආලෝකයේ අද වාගේ විදුලිය නැහනේ. ඉතින් ඒ විදිහට ස්වාමින් වහන්සේලා 500 නමක් එකතු වෙලා මේ ත්‍රිපිටකයේ කටපාඩමින් ගෙනා දේ අකුරක්වත් වෙනස් නැතුව ග්‍රන්ථාරූඪ කළා. ඒවා පොත්පත්වලට කොපි කළා. කොපි කරලා තින් බෙදා හදාගත්ත ඒ විහාරස්ථානවලට තින් සංගායනාවකුත් කළා. ඒක තමයි පුස්තකාරූඪ සංගායනාව කියලා කියන්නේ, ලංකාවේ සිදුවෙච්ච දෙවෙනි සංගායනාව. අන්න ඒ විදිහට තමයි ওই වර්ෂ බුද්ධ වර්ෂ 500 මේ ග්‍රන්ථාරූඪ කිරීමේ සිද්ධිය වුණේ. තින් අදා අපි ඒ ග්‍රන්ථාරූඪ කළ ධර්මයේ තමයි දැනට භාවිත කරන්නේ. එන මොනවද අහන්නේ කියන්නේ දැන් කාලෙක විහි සැබවින්ම මේ පූර්වක්‍ෘතිය කියන්නේ මූල කර්මස්ථානයේ මුලින් ප්‍රථමයෙන් භාවිතා කළ යුතු උගණන සම්බත්තික කම්මට්ඨාන කියලා. පාලි කියන්නේ සම්බත්තික කම්මට්ඨාන චතුරාරක්ෂිත කර්මස්ථාන. මේක ධ්‍යාන ලැබෙන භවනා තියෙන මහන්තයෝ මේ මෛත්‍රියයි කායගත සතියයි දෙක විතරයි. බුදු ගුණෙනුත් මරණ සතියෙනුත් දෙකෙන් රූප ධ්‍යාන ලැබෙන්නේ නැහැ, උපචාර ධ්‍යාන පමණක් ලැබෙනවා. උපචාර ධ්‍යාන කියන්නේ මේ කාමාචර සමාධියක්. ප්‍රථම ධ්‍යාන ලැබෙනවා කායගත සතියේ. මෛත්‍රියේ මේ භවනාවෙන් මේ ප්‍රථම ධ්‍යානෙ දෙවෙනි තුන්වෙනි ධ්‍යාන තුනක් ලබන්න පුළුවන්. චතුස්ක ක්‍රමයට. ඉතින් ඒවා මූල කර්මස්ථාන කරගන්නත් පුළුවන් කැමතිනම්. ඔය හතර භාවිතා කරන්නේ භාවනාවක ආරක්ෂා පිණිසයි. බුදු ගුණ වැඩීමෙන් හිතේ ශ්‍රද්ධාව ආරක්ෂා වෙනවා. මොකද භාවනා කරන හැම වාරක හිත සමාධි වෙන්නේ නැහැ නේද? දැන් මේ අතු භාවනා කරන හැම වෙලාවෙම සමාධි වෙන්නේ නැහැ මං හිතෙනවා. කලාතුරකින් සමාධි වුණත් ආයෙත් ඉති මුලින්දල යන්න ඕනේ. ඉතින් ඒ භවනා කිරීමේ ප්‍රතිඵල අඩු නිසා සමහරු මන්දෝත්සාහ වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ බුදු ගුණ වඩන්න. බුදු ගුණ වඩන්නේ කෙනාගේ හිතේ ශ්‍රද්ධාව බලගත්ු නිසා, මගේ අඩුපාඩුවම නිසා භවනා අඩුපාඩුවක් නෙමෙයි කියලා නොනවත්වාම කරගෙන යන්න හිතේ ධෛර්යයක් ඇති වෙනවා, හිත ආරක්ෂා වෙනවා. මෛත්‍රිය වැඩීමෙන් බාහිර උපද්‍රව ආරක්ෂා වෙනවා. සොර සතුරුන්ගෙන්, වන සතුන්ගෙන්, මැසිමදුරුන්ගෙන් පවා වටපිටින් එන කරදර බොහෝම ආරක්ෂා වෙනවා මෛත්‍රිය බලය නිසා. ඒක අවශ්‍යයි භාවනා කරන්නට. දැන් මෛත්‍රී භාවනා කරමින් ඉන්නකොට අලියකාව, සර්පේකාව කරදර කරන්නේ නැහැ. ළඟටම ආවත් නැගුණින් ගියත් කරදර කරන්නේ නැහැ. කායගත සතිය වැඩීමෙන්, පිළිකුල් භාවනා වැඩීමෙන් මේ රූපකා පිළිබඳව අපේ බැඳීම වැඩිනේ. ඉතින් ලස්සන දෙයට ආසා කරනවල හොඳ ලස්සන ළමයා, හරි ලස්සන ළමෙක් නේ. කොහොම හිතනවා නේද? නමුත් එහෙමවත් හිතෙන්නේ නැහැ පිළිකුලයි මෙනේ වෙන්නේ.
පිළිකුල මෙන්න වීම නිසා ඇලීම අඩු වෙනවා යටපත් වෙනවා. එතකොට සිතේ රාග සිතිවිලි, ලෝභ සිතිවිලි යටපත් වීම මේ භාවනාවට අවශ්‍යයි. අය අපේ හිතේට බලවත්ම බාධක තමයි ওই ඇලීමයි ගැටීමයි දෙක. ඒක යටපත් වෙනවා. මෛත්‍රිය වැඩිමින් මේ ගැටීම යටපත් වෙනවා. මම පිළිකුල වැඩිමින් ඇලීම යටපත් වෙනවා. ඒක ආරක්ෂාවක්. මරණ සතිය වැඩිමින් අපි දැන් ඉන්නවා නැගිටින්න ඉස්සර මැරෙන්නත් පුළුවන්. ගන්න හෙළන හුස්ම රැල්ල ඉහළට ගන්න හුස්ම රැල්ල පිට වෙන්න ඉස්සර මැරෙන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ දැනීම නිසා කළ යුතු භාවනාව දැන් බෑ පස්සට පුළුවන් කියලා කල් දාන්නේ නැහැ. කල් දාන්නේ නැහැ, පමා වෙන්නේ නැහැ. ඒ නිසා පමා නොවීමේ ආරක්ෂාව ඇති වෙනවා මරණ සතිය වැඩිමින්. ඒක නිසා ওই හතරට කියනවා චතුරාරක්ෂක භාවනාව. ඉතින් හතර වඩලා සමහර විට ඒකෙන් එකක්ම මූල කර්මස්ථාන කරන්න පුළුවන්. ඒක ප්‍රධානව ඉතින් දිනු කරගන්න පුළුවන්. අනික් කාණේ මහත්මයෝ දැන් ওই හතර වඩලා අපි හිතමු ආනපාන සතිය ගන්නවා කියලා මූල කර්මස්ථානෙට. සමහර කෙනෙකුට බුදුගුණ වැඩියෙන් වඩලා ආනපාන සතිය පටන් ගත්තාම ඉක්මනින් හිත සමාධි වෙනවා. සමහර කෙනෙකුට මෛත්‍රිය වැඩියෙන් වඩලා ආනපාන සතිය පටන් ගත්තා ඉක්මනින් සමාධි වෙනවා. සමහර කෙනෙකුට ඒ දෙකෙන් නැ පිළිකුල වැඩියෙන් වඩලා මරණේ ආනපාන සතිය පටන් ගත්තා ඉක්මනින් සමාධි වෙනවා. සමහර කෙනෙකුට ඒ තුනෙන්ම නැ මරණ සතිය වැඩියෙන් වඩලා ආනපාන සතියට හැරුණාම ඉක්මනින් සමාධි වෙනවා. මෙන්න මෙහෙම පිහිටීමකුත් තියෙනවා. ඒ නිසා ඔය හතර මූල කර්මස්ථානයේ මුලින් භාවිතා කළ යුතු නිසා පූර්ව කෘති හැටියට හඳුන්වනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒව නොකර දෙලින්ම පිළිකුලට බැලලා ඒක කිව්වොත් මොකද වෙන්නේ? හරි. ඒකත් ඉතින් මූල කර්මස්ථානයත් වෙනවා පූර්ව කෘතියත් වෙනවා. ඒක කොන්නව පුළුවන් බැරි නෑ. මේ කියන්නේ ආධුනිකයන් සඳහා අලුතෙන් පටන් ගන්න අය සඳහා. ඔව්. සමාධි අර්ථනා සමාධි කරගන්න. ඔව්. මෙහෙමයි දැන් ඔය සමසතලේ කර්මස්ථාන අතරින් උපචාර ධ්‍යාන පමනක් ලැබෙන කමඨාන් 10ක් තියෙනවා. එහෙමෙන් අර්පණා කර්මස්ථාන භාවනා ලැබෙන්නේ නැහැ. අර්පණා කියන්නේ ධ්‍යාන අරමුණට කිමි දෙන කියන තේරුමයි. අප්පේති විප්පේති චේතසෝ අබිනිරෝපේති ඔහොමයි කියන්නේ ඒක. ඒ කියන්නේ ධ්‍යාන අරමුණට කිඳා බහින බහිනේ තමයි අර්පණ. ඒවා මේ රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන, ලෝකෝත්තර මාර්ගඵල අර්පණ කියන්නේ. ඒ හැර ඔය උපචාර කියනවා දැන් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති. එතන අටක් කිව්වා. ඊළඟට ආහාරයේ පටික්කුල සංඥා චතුධාතු වවත්තාන 2යි 10යි. ඔය 10යේ අරමුණ පරමාර්ථ අරමුණු සම්මුති නෙමෙයි. දැන් බුදු ගුණ කියන්නේ සම්මුතියක් නෙමෙයි පරමාර්ථයක්. දහම් ගුණ පරමාර්ථයක්. සීල් ගුණ ඔක්කොම පරමාර්ථ. පරමාර්ථ අරමුණේ අර්පණා බවට සිත සමාදි වෙන්නේ නැහැ. සම්මුති අරමුණේ තමයි ධ්‍යාන අර්පණා ලැබෙන්නේ. දැන් කායගතා සති, ආනාපාන සති, ඒවා මේ මුලින් සම්මුති. පටික්කුල අරමුණයි, ආස්වාස ප්‍රස්වාස අරමුණයි. ඊළඟ දස අසුබ, උද්දුමාතක, විනීලක, විපුබ්බකාදී දස අසුබ. ඒවා සම්මුති. ඊළඟ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා හතර සත්ථ අරමුණු, සත්‍ය පුජ්‍යල අරමුණු. ඒ සම්මුති. ඊළඟ කසන අරමුණු 10. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, උදාස. ඊළඟට ආලෝක, ආකාශ. ඔක්කොම සම්මුති. ඒ සම්මුති අරමුණේ තමයි රූපාවචර ධ්‍යාන පහළ වෙන්නේ. පරමාර්ථ අරමුණේ පහළ වෙන්නේ රූපාවචර ධ්‍යාන. දැන් අපි ආස්වාස ප්‍රස්වාස අපි හුස්ම කියලා සම්මුතියෙන් වඩන නිසායි ධ්‍යාන වැඩෙන්නේ. යම් හේකින් අපි හිතුවොත් මේ වායෝ ධාතුවක් ලේතුවොත් ධ්‍යාන වැඩෙන්නේ. එතන විදර්ශනාවක්. අරූප ධ්‍යාන හතරක් තියෙනවා. එයින් දෙකක් පමණ පරමාර්ථ අරමුණේ සමාදි වෙනවා. අනේ දෙක සම්මුති අරමුණේ. ආකාසානං චායතනයයි විඤ්ඤේ ආකින්චඤ්ඤායතනයයි දෙක සම්මුති අරමුණේ.
විඥානං ඡායතනෙයි නේව සංඥානා සංඥායතනෙයි දෙක පරමාර්ථ අරමුණි. ඒක අරූප සමාපatti. එච්චරයි පරමාර්ථ අරමුණේ සමාධියෙන් ලෞකික ධ්‍යාන වශයෙන් තියෙන්නේ. දෙකයි. ඒක නිසා දැන් මේ ඔය අරපණා කියන ධ්‍යාන ඔකම දැන් රූපාවචර ධ්‍යාන හතර හෝ පහ. ඔකේ දෙකක් තියෙනවා. ඒකයි හතර හෝ පහ කියන්නේ. දැන් නුවණ අධික තීක්ෂණ ප්‍රඥාවන්තයන්ට සීලම මේ රූප ධ්‍යාන හතරකින් සම්පූර්ණ වෙනවා. සාමාන්‍යයෙන් තීක්ෂණ ප්‍රඥා නැති නම් ධ්‍යාන වඩන්න නුවණ ඇති යෝගාවචරයන්ට රූපාචර ධ්‍යාන හතරෙන් කරන්න බෑ පහක්ම ලබන්න වෙනවා. එයත් ඔන්න පංචක ක්‍රමයට යනවා. නමුත් ඒ ආරම්භන ඉදික විදිහටමයි තියෙන්නේ. ඒ නිසා නමුත් ඒ සූත්‍ර පිටකේ හැම තැනම තියෙන්නේ සතරේ ක්‍රමයටයි චතුස්ක ක්‍රමයටයි. රූපාචර ධ්‍යාන සතරයි අරූපා ධ්‍යාන සතරයි අෂ්ට සමාපatti. එහෙමයි. අභිධර්ම මනයි වෙන් කරන්නේ පහක් පහක් ලැබෙන හැටි. ඉතින් ඒක නිසා ඒවා ඒ අෂ්ට සමාපත්තියම මේ අර්පණ සමාධි. අර්පණ එකකට ඉහළයි. ලෝකෝත්තර මාර්ගඵල සමාධියත් අර්පණ සමාධි. එතන තියෙන නිර්වාණය අරමුණු කිරීමයි. නිර්වාණය. උපචාර ධ්‍යානේ ලබාගෙනයි අරවට යන්නේ. දැන් අර්පණ සමාධියක් ලැබෙන කෙනා මුලින් උපචාර ධ්‍යානෙ ලැබනවාමයි. ලැබනවාමයි ලැබනවාමයි. ඒ කියන්නේ ධ්‍යානයට පිවිසෙන්න ඉස්සරම නීවරණ යටපත් වෙලා. ඒකෙන් යටපත් වෙලා තමයි උපචාර සමාධිය ලැබෙන්නේ. ඒක පිළිහිට කරගෙන තමයි අර්පණ වෙන්නේ. ඔය පහක් තියෙනවානේ විතරක ਵਿਚාර ප්‍රේතසක ඒකාග්‍රතා ඒවා. යදිනවා ධානා මොකටද තේරෙනවනේ තේරෙනවා පහසුවෙන් වැටේනවා එතකොට අර දුක්ඛ නිතක් නිවිපිටක් දෙයි පද පරම කියන ඔය හතර ගණන් පොඩි කෙටි විග්‍රහය කරන්න ඔව් ඈ ඔව් මෙහෙමයි ප්‍රතිසන්දීන ඔය තුන් දෙනාටම අයිති උද්ගරිතක් නිපංචිතක් නේය කියන තුන් දෙනාම ත්‍රි හේතුක වෙන්නම ඕනේ නමුත් ඒ තුන් දෙනාගේ වෙනස තමයි මේ පද තුනෙන් කියවෙන්නේ බුදුරජාන් වහන්සේට අර බ්‍රහ්මරාජා සහම්පති බ්‍රහ්මරාජා ආරාධනා කරන ලෝකෙ දෙස බලනු මැනව කියලා. එතකොට උන්වහන්සේට පෙනී ගියා නෙළුම් විලක මානෙ විලක තියෙන නෙළුම් මානෙ කැකොළු ගැන. නිදසුණා. සමහර නෙළුම් මානෙ කැකොළු උඩට මතුවෙලා මෝරලා ඉර පානකොට පිපෙන්න තියෙනවා. සමහර නෙළුම් මාල් තියෙනවා වතුරෙන් උඩට මතුවෙලා අද පිපෙන්නේ තව දවස් කීපයක් මෝරන්න තියෙනවා. හැබැයි ඒක පිපෙනවා පිපෙනවාමයි. තව නෙළුම් මාල් තියෙනවා වතුර යට කැකුළු. ඒවා සති ගානක් හිමින් නැගිලා ඇවිල්ලා තාම මේ නැවත ඒක පිපෙනවාමයි. තව සමහර නෙළුම් මාල් කැකුළු තියෙනවා දී යට හැදෙනවා. එක්ක සතෙක් කාලා නැති වෙනවා. එක්ක කුණු වෙනවා. ඒ වගේ මේ ලෝකේ සත්‍ය කොටස් හතරකට ඉන්න හැටි පෙනී ගියා. අර වතුරෙන් උඩ මතුවලා දින ගණනක් මෝරලා පිපෙන්නේ තියෙන අද පිපෙන්නේ තියෙන නෙළුම් කැකුළු වගේ බණපදයක් මාතෘකා කළ කෙනෙහිම ආબોධ කරගන්නෝ ඉන්නවා. සරුවත් මහ රහතන් වහන්සේ වගේ. ඒ උතුමන්නේ කියන උද්ගටිතක්න කියලා. උද්ගටිතක්න කියන්නේ බණපදයක් මේ නැගෙනකොටම ආબોධ කරගන්න. සූසැනීම ආબોධ කර ගන්නවා. අර බාහ්‍ය දාරු චීරිය රහතන් වහන්සේ වගේ. ඒ වැනි උත්තමයෝ ත්‍රි හේතුකමයි. ත්‍රි හේතුකයි නුවණ මෝරලා දැන් ඉතින් හොඳටම සම්පූර්ණයි. තව සමහර කෙනෙක් ඉන්න බණ මාතෘකාව අහලා මාතෘකා විස්තර කරනවා. දැන් අර අර්ථ කතා කියනවා වගේ. සූත්‍රයේ දේශනා කළා සූත්‍රේ විස්තර කරනවා. ඒ විස්තර කරනකොට අධිගම ලැබනවා. ඒගොල්ලෝ හරියට වතුරෙන් උඩට මතුවලා දින කීපයක් මෝරලා පිපිනේකෝ වගේ. නෙළුම්මානල් කැකුළු. ඉතින් එයාත් අඬ කියන විපංචිතඥ කියලා. විපංචිතඥ කියන්නේ විස්තරාත්මකව අසලා රහත් මාර්ගඵල ලැබනවා. විස්තරාත්මකව අහලා අධිගම ලැබනවා. තව කොටසක් කියවනේ වතුර යටට වැඩිමින් තියනවා වගේ. ඒ වගේ සමහර පුජ්‍යලෝ ඉන්නවා බණ අහනවා. බනහල හිත පැහැදිලා සිල් සමාදන් වෙනවා භාවනා කර දින ගණන් සති ගණන් මාස ගණන්
වර්ෂ ගණන් අනි භාවනා කළේ ජීවිතයේ තුලදී අධිගම ලැබනවාමයි. දැන් අර මහා සීව ස්වාමීන් වහන්සේ අවුරුදු 30ක්ම භාවනා කළ රහත් උනේ. ඒ වාගේ. අවදාහරියේ ජීවිතයේ අධිගම ලැබනවාමයි. එවැනි උත්තරම යන්නේ කියන නෙය්‍ය පුජ්ජලෝ කියලා. නෙය්‍ය කියන්නේ අනුපිළිවෙලින් පමුණුවන්න තියෙනවා. සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් මාර්ගඵල වලට අනුපිළිවෙලින් යන්න තියෙනවා. සීල දැකලා බණ අහලා එයත් නෙය්‍ය පුජ්ජලෝ. ඉතින් අර වතුර යට මෙහැදිලා නෙල්මානෙල් කැකුළු පිපෙන්නේ නැති කුණු වෙලා යනවා තියෙනවානේ. එක සතෙක් කාල නැති වෙනවා. ඒ වාගේ කොච්චර බණෑවත් කොච්චර සීල් රැක්කත් කොච්චර භාවනා කළත් ඒ ජීවිතේ මාර්ගඵල ලබන්න සම්පූර්ණ වෙලා නැහැ පාරමිතා. අනාගතයට පුළුවනි එදාට ඒ ජීවිතේ ලැබෙන්නේ. එවැනි පුජ්‍යලයන් කියනවා පද පරම කියලා. ඒකේ කොටස් දෙකක් තියෙනවා. අභව්‍ය පුජ්‍යලයක් ඉන්නවා, භව්‍ය පුජ්‍යලයක් ඉන්නවා. අභව්‍ය පුජ්‍යලය කියන්නේ මාර්ගඵල ලබන්න ප්‍රාර්ථනා කළ පාරමිතා පුරලම නැහැ. ඊට සුදුසු පෙරම් පුරලම නැහැ. ඒගොල්ල අභව්‍ය. එහර භව්‍ය පුජ්‍යලය කියන්නේ දැන් අපේ දීපංකර පාදමූලයේදී සුමේද තාපසයන් වහන්සේ ගැන බලන්න චතරපද ගාථාවක් තරම් ඇසූ පමණින් රහත් වෙන්න තිබුණා. නමුත් රහත්ුනේ නැහැ එදා. රහත්ුනේ නැහැ මොකද? අනාගත ප්‍රාර්ථනාවක් තිබුණා. ඔව් බුදුබව ලබන්න අපේක්ෂාව නිසා උන්වහන්සේ අධිකම ලැබුණේ. ඒත් උන්වහන්සේ පද පරමයි ඒ ජීවිතේ හැටියටනේ. මනුෂ්‍යයෙක් කියලා. ඔව්. පද පරමයි ඒ ජීවිතේ. ඒ ජීවිතේ කියන්නේ ඉතින් ඊට කලින් බුද්ධ ශාසන 512028 නමක් උන්වහන්සේ අසුර කළා. නමුත් අධිකම ලැබුණේ නැහැ. බණහලා තියෙනවා, ධර්මයේ ඉගෙනගෙන තියෙනවා, පැවිදි වෙලා තියෙනවා, ත්‍රිපිටක ධාරී වෙලා තියෙනවා. නමුත් අධිකම ලැබුණේ නැහැ. ඒ වාගේ උත්තරයන් දෙකේනෝ අභව්‍ය නෙමේ භව්‍යයි. නමුත් මතු ප්‍රාර්ථනා තියෙන බැවින් ඒ ජීවිතය අධිකම ලබන්නේ නැති ඇත්තෝ ඉන්නවා. කොහොම සත්ව කොටාස හතරකට ලෝකේ බෙදිනවා. උද්ගටිතාඥ, විපංචිතාඥ, නෙය්‍ය, පදපර. හරි. අර ඈතම ඉන්නේ කවුරුත් මුකුත් අහන්නේ නැහැ. අපි කියන දේ අහනවා දන්නේ. අන්ධකාරයකට වෙනවා. ඒකෙන් තියෙනමයි කාටුණක් දැන් භාවනා කරද්දී සමහර දේවල් නොපෙනී කියන්නේ නොයට හියන්න පුළුවන්. සමහර දෙයක් මතුවලා එනවා. ඒ නිසා තමයි මේ 32ම අනුපිළිවෙලින් පංචක පංචක ක්‍රම ආදි වශයෙන් මුල සිට අගට ගචද මුලට බොහෝ වාරයක් එනිය කරන්න කියන්නේ. ඒකේ තේනවනේ සජ්ජහන කාලේ මාස 6යි මේ මානසිකාර කාලේ මාස 6යි ඔහොම කියලා තියෙනවා නේද? ඒක දැන් මේ වාගේ දවස් 7කින් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක ඉගෙන ගැනීමයි දැන් කරන්නේ. තම තමන්ගේ ජීවල් වල දේක කරන්න පුරුදු වෙනවා නම් වටිනවා. ඒ කියන්නේ ඔකේ තියෙනවානේ උද්ග්‍රහණ කෞසල්‍ය 7ක්. මානසිකාර කෞසල්‍ය 10ක්. ඒවා අහගන්න ඕනේ, දැනගන්න ඕනේ. කියලා දෙනවානේ. කියලා දෙන උද්ග්‍රහණ කෞසල්‍ය 7 කිව්ව මොකන්ද? ඉගෙන ගන්න ආකාර 7. වන්නතු, සංඨානතු, දිසතු, ඕකාසතු, පරිච්ඡේදතු. වන්නතු, සංඨානතු, දිසතු, ඕකාසතු, පරිච්ඡේදතු. ඊළඟට තව තියෙනවා වචසා මනසා. එක එකක් ගානේ පාට දැනගන්න ඕනේ. වන්නතු, සංඨානතු එක එකක් ගානේ හැඩවරුකම දැනගන්න ඕනේ. දිසතු කියන්නේ එක එක කොටසක් තියෙන දිශාව, ශරීරයේ උඩ කොටස, යට කොටස දැනගන්න ඕනේ. ඕකාසතෝ කියන්නේ ඒවා පිහිටි තැන, පිහිටි තැන දැනගන්න ඕනේ. පරිච්ඡේදතෝ කියන්නේ එක එක කොටසක ඉම දැනගන්න ඕනේ. සීමාව. වචසා කියන්නේ වචනෙන් සජ්ජහා කරන පිළිවෙල දැනගන්න ඕනේ. මනසා කියන්නේ සිතින් සජ්ජායනා කරන පිළිවෙල දැනගන්න ඕනේ. ඔය කරන හත ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒකට උග්‍රහණ කෞසල්‍ය 7 කියලා. උග්‍රහණ කෞසල්‍ය. ඉගෙනීමේ දක්ෂතාව, ඉගෙනීමේ පුහුණුව.
ඊළඟට මානසිකාර කෞසල්‍ය 10ක් තියෙනවා. අනුපුබ්බතු, නාතිසීගතු, නාතිසනිකතු, වික්කේප පටිබාහනතු, පන්නති සමතික්කමතු, පන්නති සමතික්කමතු, අප්පනාතු, තයෝච සුත්තන්තා, කරුණු 10ක් තියෙනවා එතන. අනුපුබ්බතෝ කියන්නේ මේ 32 මුල සිට අගට හෝ අගට සිට මුලට හෝ පංචක පංචක වශයෙන් හෝ කරනකොට එකක් අර එකක් නොකිය පේලියටම කියවන්න ඕනේ. පේලියට කියවන්න ඕනේ අනුපුබ්බතු. නාතිසේගතෝ කිව්වේ ඉතා වේගෙන් නොකිය සාන්තව කියවන්නට ඕනේ. වේගෙන් කියනකොට අල්ලගන්න බෑනේ. නාතිසනිකතෝ කියන්නේ ඉතාම පමානවිය කියන්න ඕනේ. එකක් කියලා ඔය වෙන දෙයක් හිතේ තැඳලා ආයෙක කියන්නේ. එහෙම කිව්වොත් ඒ සමාධි වෙන්නේ නැහැ. ඒ නිසා නාතිසනිකතෝ හිමින් කියන්නත් එපා. කියන්නේ පමාවෙන් කියන්නත් එපා. එසේ ඉක්මන් නොවි පමානවි ගානකට සාන්තව හිත දන්වැල් පුරුක් මෙලක් වාගේ තේලියට සම්බන්ධතාවය ඇතුව කියා ගන්න ඕනේ. ඊළඟට පන්නති සමතික්කමනතු ඔය කියන්නේ මේවා මෙනෙහි කරන යනකොට හොඳට පේන්න පටන් ගන්නවා නම් පේන්න පටන් ගන්නකොට නම අත්හරින්න ඕනේ. දැන් කේසා කියලා නම අත්හරිනවා. අත්හැලා පටික්කු පිලිකුලයි පිලිකුලයි ඕක ගන්නවා. ඒක තමයි පන්නති සමතික්කම නතු. එතකොට අනුපුබ්බ මුංචනතු අනරේ යැනි ආපු ප්‍රශ්නෙට ගැලපෙන්නේ තැන උතන තමයි අනුපුබ්බ මුංචනතු කිව්වේ යමක් වැටහෙන්නේ නැන් නිකන් නොවැටෙහි යනවා. ඔය පේලියට නම් 32 යමක් වැටෙන්නේ නැත්නම් වැටෙන්නේ නැති එක අත්හැරලා ඊළඟ එක ගන්නවා. ඒක තමයි අනුපුබ්බ මුංචනතු. අනුපිළිවෙලින් අත්හරින්න ඕනේ. ඊළඟට අප්පනාතු. අප්පනාතෝ කිව්වේ දැන් අර පටික්කෝලේ වැටුණානේ නම අත්හැරලා එතකොට ඒකම මෙනෙහි කරන්න ඕනේ. ඒ පටික්කෝලේ වැටුණා නම් ඒක තමයි ඒකට කියන්නේ මේ පටිභාග නිමිත්ත කියලා කියන්නේ. එතන නිමිත්තක් වශයෙන් ආලෝකයේ නෙමෙයි අරමුණ හොඳින් පැහැදිලිව වැටේනවා පිළිකුල. පිළිකුල වැටේනවා. වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන්, ඕකාස වශයෙන් පරිච්ඡ මොකද්ද මේ ආශ්‍රිත වශයෙන් කරුණු පහකින් පිළිකුල වැටේනවා. ඒ වැටෙනකොට නමාතර දාලා ඒකෙම හිත පිහිටුවාගෙන නැවත මෙනෙහි කරන්න. එතකොට අප්පනාතු ප්‍රථම අධ්‍යානෙ ලැබෙනවා. තයෝච සුත්තන්තා කිව්වේ අධිචිත්ත සූත්‍රයේ, සීති භාව සූත්‍රයේ, බොජ්ජංග කෝසල සූත්‍රයේ කියලා බුද්ධ වචන තුනක් තියෙනවා සූත්‍ර දේශනා. ඒවා සිහි කරන්න ඕනේ ගුරු උපදේශ ඇතුව. එතකොට තමයි මේක හොඳට භාවනාව මේ ධ්‍යාන බවට යන්නේ. ධ්‍යාන බවට ගියන් පස්සේ ඒක ධ්‍යාන පස් ආකාරයෙන් වශී කරගෙන තමයි විපස්සනාවට හැරෙන්නේ. එකපාරට හැරෙන්නේ නැහැ. එකපාරට හැරෙනොත් ධ්‍යාන පිරිහෙනවා. පිරිහුණාන් පස්සේ ආයෙත්ින් අපහසු වෙනවා. ඒක නිසා ඒ ගුරු උපදේශය ඇතුලේ ධ්‍යාන ලැබුණාම ඒක නැවත සේවර දහස්වර සමවැදී ඉඳලා සමාපජන කුසලතා වැඩි කරන්න ඕනේ. ඊළඟට වසීතාව පුරුදු කරන්න ඕනේ. වසීතාව පංච වසීතාව පුරුදු කළා තමයි ඒකෙම විපස්සනාට හැරෙන්න කැමති නම් විපස්සනාට හැරෙන්න උපදෙස් ලැබෙනවා. ඒ හැර ඒක පිහිට කරගෙන ඊළඟට අනිත් සමාධි වඩන්න පුළුවන්. දැන් ඒක දැක්කේ සාරමුණු කරගෙන නම් අපිට පළවෙනි ධ්‍යානෙ ලැබුණේ. ක්ලෝමාරමුණු කරාන් ඊට පස්සේ වඩන්න පුළුවන්. 32ටම වඩන්න පුළුවන්. එකකින් ලැබෙනම් පස්සේ අනිත් ඔක්කොටම එකින් එකට වඩන්න පුළුවන්. ඒක ලේසි වෙන්න මොකද නීවරණ යටපත් වුණා. නීවරණ යටපත් වුණා අර සමාධි ආලෝකයේ හිතේ පවතිනවා. ලේසි විදිහට එක එක කුණප කොටස තුළ සමාධිය ඇති කර ගන්න පුළුවන්. ඉතින් ඒක පිහිට කරගෙන ඊට පස්සේ ආනපාන සතිය වැඩි. එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වැනි ධ්‍යාන වඩන්න පුළුවන්. කසින ධ්‍යාන වඩන්නත් ඊට පස්සේ පුළුවන්. අට සමාපත්තියම යන්නත් පුළුවනි. ඊරිවන්තයාට ඒක ඉතින් උපදෙස් ලබන්න ඕන නිකන් ලැබෙනව නෙමෙයි. එම ගිහිල්ලා ඉතින් මේ විපස්සනාවට බැගන්න බොහොම හිතේ තීක්ෂණ අර ආලෝකයක් ඇති අවස්ථාව පහසු වෙනවා. ඒක විපස්සනා ඥාන ආලෝකයේ බාටපත් වෙන ඊළඟට. ඒ නිසා මේ අපි යන වැඩසටහන බුදු වචනේ තියෙන ප්‍රදේශ පන්තියේ කාන්තෙම නෛර්යානිකයි නිවනටම ගමන් කරන මාර්ගයක්. දෙකේදී නතුනහමාර දැන් පිරිසට ඊළඟට කරන්න තියෙන භාවනාව දෙන එක නේද?
දැන් වාඩි වෙනින්න පුළුවන් නේද? ස්වාමීනි තව එකක් අපිට උපම්පාය යෙදනා කරු. මේ සද්ධාව සම්බන්ධ ඒකත් අවශ්‍යමයි. ශ්‍රද්ධා වැඩෙන නම් ඉතින් ප්‍රධානම කාරණය බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා පසාදනීය සුද්ධාන්ත පච්චවේක්ෂණතා කියලා උපදේශයක් තියෙනවා. බෝසතුන් වහන්සේ බොහොම ආශ්චර්ය ලෙස පාරමී පුරාපු බෝධිසත්ව චරිත ගෝවාසිහි කරන්න ඕනේ. ඊළඟට බුදු ගුණ භාවනා වඩන්න ඕනේ. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. ඔය ගුණ ධර්ම තුන හිතේ දියුණු වෙන්න පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මුළු ජීවිතේම පූජා කරන්න ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඉතින් ශ්‍රද්ධාව කියන්නේ මේ උසස් ගුණය හිත පහදවීමයි. හිත පහදවීමයි. ඒක නුවණින් යුක්තව කෙරෙන්න ඕනේ. නුවණ නැත්තම් ශ්‍රද්ධාව නොමග යනවා. නුවණ නැත්තම් හරි ඉස්සර මට මතකයි අපි එක්ක හිටියා පෙරේණි හාමුදුරු කෙනෙක් අම්බැක්කේ හාමුදුරුව කියලා. පුදුම කතාවක් කියවුණා ඇසේ ආරණ්‍යගත වෙන්න ඉස්සර හිටියේ මේ නුවර පාරේ කොළඹ දෙල නුවර යන පාරේ තියෙනවනේ අර කඩු ගන්නාව ඒ කිට්ටුව මහවැළ පන්සලේ රජමහා විහාරේ නායක හාමුදුරුව පස්සේ ආරණ්‍යගත වුණා. හරිම විහිළු කාර්යය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියන එක දවසක් ඒ කාලේ මේ පාරවල් පටුයි බස් යන පාරවල් බස් කුඩා වස්නේ කාලේ තිබුණාට ඉස්සරහට බොනට් එක තියෙන බස්නේ තිබුණා අංජිම තියෙන එක. ඉතින් එක ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා ඒ කන්ද යනකොට පරිස්සමෙන් යන්නත් එපාය. අද වාගේ පහසුකම් නැහැ. ඉතින් හාමුදුරු කෙනෙක් දුටු දුටු තැන අත් දෙක උසලා වඳිනවලු බස් එකේ ලෝණේ කියන ඩ්‍රයිවර්. හාමුදුරු කෙනෙක් දුටු තැන වඳිනවා. අද වාගේ මේ කාලේ ඇත්තට හාමුදුරුවෝ බොහොම වාසනාවන්තයි නේ. බොහොම හොඳින් සීල් දැක්ක ගාන්නේ නෑ 60 70කට ඉස්සර. ඉතින් එක දවසක් ඔන්න අර මේ කඩු ගන්නායි වංගුව කන්ද තියෙනවා. ඒ ඈත පේනවා කහ පාට සිවුරක් පොරවන එනවා කවුරුත් වැන්දා බස් එකේ ඉඳලා වැන්දා වැන්දලා ඉතින් දැන් ඉහළ ඉදිරියට ඉදිරියට යන්නේ බැලුවා මහවුරු කෙනෙක් නේ දෙමළ ආච්චි කෙනෙක් හම්දුරුන්ට හිතලා හෙත්තුලා වැන්දා වැන්දා ඉතින් මම මේ කිව්වේ නුවණින් පරීක්ෂා නොකර සද්ධාව ප්‍රයෝජන ගන්න යන්න එපා. නුවණින් නැත්නම් අර සුලක්කත්ත ලිච්ඡේ පුත්‍රයා පැවිදි වෙලා බුදුහාමුදුරේක පස්සෙන් පාත්‍රයේ සිවුරුත් අරගෙන යන්දි අර බලවුරු තේරගෙන කෝරක්කත්යාට වැන්දා. බුදුරජාණන් වහන්සේ මොකද යන්නේ? ආ රහතන් වහන්සේ කෙනෙක්. ආ මොන රහත් ඔය? තව හත් දවසකින් මේ ඌරු මස් කාලා මැරෙනවා. මරුණා බෙල්ලට තුණ්ඩුවක් දාලා ඇදෙන ගිහින් බීරණත් හම්බේකේ දානවා. එයා වැටෙන්නේ අහවල් අපායි රෝරුවා අපායි වැටෙනවා. අනේ මේ මිනිසයා තවත් හිතේ තියෙන පැහැදීම අඩු කෙරුවේ නැහැ. ගිහිලා රහසින් කිව්වා. හැබැයි ඌරුමස් කන්නේපා. ඒ මිනිසයා දවස් හතම නොකනු මේ හිටියා. එයාගේ දායකයාට හම්බුණා ඌරුමස්. එයා හොඳට හදලා අනේ අපේ ආර්යයන් වහන්සේ දින හතක් කෑම ගත්තේ නේ. අදවත් මොන හරි ගන්නොත් හොඳයි කියලා ඌරුමස් එක කෑම දුන්නා. ඉතින් බඩගින්න හිටිය කෙනාරව හිතන්නේ නැතුව කෑවා. එදා මැරුණා. බුදුරජාණන් වහන්සේ නියම කළේ ඇටියෙම ගිහින් බෙල්ලේ තොණ්ඩුවක් දාගෙන ගිහින් ඇදලා ගිහිල්ලා බුිරණත් හම්බ කියන පිටණිය දැම්මා. එයාගෙන් අපාය උපන්නේ. ඔය වාගේ ශ්‍රද්ධාව නැති නුවණින් තොර ශ්‍රද්ධාව නම් අන්තරාදායකයි. ඒ නිසා සද්ධාව කියන එක යම්කිසි පැහැදීමේ අරමුණක් වුණත් නුවණින් කල්පනා කරලා ඒක පිළිගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ නියමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ මං කිව්වට පිළිගන්න එපා. පිටක පොත්වල තිබුණාට පිළිගන්න එපා. සලකා බලලා තේරුම් ගන්න කියලා. ඒ වාගේ හැම දෙයක්ම නුවණින් යුතුව හිතේ පැහැදීමක් ඇති කරගන්න තමයි බුදු ගුණ වර්ජිනා කරන්නේ. ඕනෑම දයක් ගැන බුදු ගුණ වර්ජනා කළ බුදුරජාන් වහන්සේගේ චරිතය සිහි කළ බෝධිසත්ව චරිතය සිහි කළ කටයුතු කිරීමේදී ශ්‍රද්ධාව දිනෙන් දින වැඩි දියුණු වෙනවා. ඉතින් අපි බෞද්ධයන් වශයෙන් උදේ හවස බුද්ධ වන්දනා කරන්නේ, බුද්ධ උපස්ථාන කරන්නේ, බුදු ගුණ වඩන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව ගොඩ නගා ගන්නයි. මොකද ශ්‍රද්ධාව අපට දියුණු කර ගන්න තියෙනවා. ශ්‍රද්ධාව අඩු කරන්න හිටීම එක නයි බුද්ධ ශාසනය වක්කලිය හඳුරු විතරයි. අනිත් අපි ඔක්කොටම ශ්‍රද්ධාව දවසින් දවස පහත වැටෙන්න පුළුවන්. ඒක දිනු කරන්න ඕනේ. දැන් සමහර කෙනෙක් ලෙඩ රෝගය හැදලා සුවන වෙනකොට
කියනවා නේ මට බුද්ධ ආගමත් එපා වෙනවා දැන් කියනවා අර සද්දා පිරිහිල නමුත් තේරුම් ගන්න එපා මේ ලෙඩ රෝගුනේ බුදුහාඳුරු නිසා නෙමෙයි තුනුරුවන් නිසා නෙමෙයි ආගම නිසා අර සද්දා වර්ගීකරණය තියෙනවා තියෙනවා සද්දා කොටස් හයක් තියෙනවා ඒක සද්ධාමේ අවස්ථාවේ අර්ථ කතාවල මෙහෙම කියනවා සද්ධාන ලක්ෂණ සද්ධා සම්පසාදන ලක්ෂණ සද්ධා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා ඕකප්පන සද්ධා ආගම සද්ධා අගදිගම සද්ධා කිය සම්පසාදන ලක්ෂණ සම්පක්ඛන්දන ලක්ෂණ මේ නේ සද්ධාන ලක්ෂණ පළවෙනි එක සද්ධාන කියන්නේ තුනුරුවන්ගේ ගුණ හද තුලින් පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්දයි ශ්‍රී සද්ධර්මයේ කාන්තෙන් අයිරියානිකයි ස්වාඛාතයි ආරි සංඝ රත්නයේ කාන්තෙන් සුපටිපන්නයි කියලා ඒ තුනුරුවන්ගේ ගුණ තේරුම් අරගෙන ඒක හද තුලින් පිළිගන්නවා. දැන් අපි හැමදාම පිළිගන්නවා බුද්ධං සරණං ගච්ඡාමි ආදී. නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් මට වෙන සරණක් නැත බුද්ධ රත්නේ මට එකම සරණ කියනවා හැමදාම. ඒක පිළිගැනීමට කියනවා සද්ධාන ලක්ෂණ සද්ධාව. දැන් අර බහුගේ කාලේ අනිලම්දික පූජකවරු මේ දඹානේ දමානේ ප්‍රදේශයේ මේ මිනිස්යන්නේ තෑගි භෝග දීලා බුද්ධ ආගමට ආරවන්න ගිහින් තියෙනවා. දැන් ගොඩක් ඉස්සර මන්දිහි මහානායක වන්දර අපට කිව්වි. ඒ මිනිස්සෝ කියලා තියෙනවා මහත්යෝ මහත්ලාගේ තෑගි භෝග නම් අපි ගන්නම් බෙල්ල කැපුවත් බුද්ධ ආගම නම් අත්හරින්නේ නැහැ කිව්වා. අර ඒගොල්ලෝගේ පිළිගැනීමනේ තුනුරුවන්ගේ ගුණ පිළිගන්නවා මේගොල්ලෝ මේ නොදිනු මිනිස්සෝ ඉස්සර දැන් නම් ඉතින් උගත්තා ඉන්නවා එනමුත් අර තුනුරුවන් හැර ඇත්තන්න වෙන දෙයක් නැහැ කියන එක යත්ත දන්නවා ඒකට තමයි සද්ධාන ලක්ෂණ සද්දා සම්පසාදන ලක්ෂණ සද්දා කියන්නේ හිතේ බයක් ඇතිගෙනillaක් තරහක් මරහක් දුකක් කනගාටුවක් කෝපයක් නොයොසෙල්ලක් සනසන්සුම් බවක් ඇති වුණාම ඒක අපිරිසුදු වෙනවා බොර වෙනවා ඒ වෙලාවට දෙවියන් අදහන්න යන්නේ දේව ස්තෝත්‍ර කරන්න යන්නේ නැහැ. යන්ත්‍ර මන්ත්‍ර පාසෙ දුවන්නේ නැහැ. තොයිල් පවිල් ඔස්සේ දුවන්නේ නැහැ. බාරහාර වෙන්න දුවන්නේ නැහැ. තායි බබා වැනි ශාන්තුවරිය හොයාගෙන යන්නේ නැහැ. තුනුරුවන්ගේ ගුණ සිහි කරනවා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරනවා. බෝධිසත්ව චරිත සිහි කරනවා. සිහි කළා අර හිතේ ඇවිස්සින ගති සංසිඳවා ගන්නවා. ඒවා සංසිඳවා ගන්නවා. අර සීවලී මාතාව දින හතක් දරුව උපදින්නේ නැතුව කැමමක් බීමක් නැතුව නිින්දක් නැතුව බොහොම වේදනාවින්ද. එතුමිය කනගාටුනේ නේ. එතුමිය අහෝ බුද්ධෝ අහෝ බුද්ධ සුධම්මතා සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා යෝ යෝ රූපස්ස දුක්ඛස්ස පහනාය ධම්මං දේශේති. ඕම බුදු ගුණමේ කේව කේවා හිටියා. බුදුරජාන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි මේ දුක් නැති කිරීමටයි උන්වහන්සේ ලෝපහල් වී වැඩාලි. ඉතින් අන්තිමේ දුක් නැති වුණා ඒ බුදු ගුණ සිහි කිරීමෙන්. ඉතින් ඒ වාගේ දුකටපත් වෙන අවස්ථාවක හිතේ ඇති වෙන කැළඹීම සංසිඳවා ගන්න තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරලා ඇති කර ගන්න ගොඩනගා ගන්න සද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ සද්ධා. ඒක හරියට චක්විති රජුගේ උදක ප්‍රසාදක මාණික රත්න වගේ. චක්විති රජුව පාගමනින් යනකොට වතුර පිපාසෙ වෙලා බොර වෙච්ච වතුර කඩක් තිබුණා. උතෙන් අර මණික දානවා. දැන් මම සම්පූර්ණ මැණික් පාට වතුර පෑදෙනවා. ඒ වගේ තමයි බොර හිත කැළමිච්ච හිත සංසිඳුවා ගන්න තුන්රුවන්ගේ ගුණ සිහිපත් කරලා හිත ප්‍රසාදයට පමුණවා ගන්න. ඒක සම්පසාදන ලක්ෂණ සද්දා. සම්පක්ඛන්දන ලක්ෂණ සද්දා කියන්නේ දැන් මේ වගේ සීල් රකින්න, දන් දෙන්න, භාවනා කරන්න, වන්දනාගමන යන්න, නොයෙක් නොයෙක් ආගමික වැඩ කරන්න හිතුවාම කිව්වාම යෙදුනාම බාධා වෙනවා නේද? වැස්සෙන් බාධා වෙනවා අසනීපකම් වලින් බාධා වෙනවා වෙන වෙන බාධාවල් කොච්චරවත් මුණ ගැහෙනවා ඒ විදිහේ අවස්ථාවකදී අනේ මේ කරදර නිසා මේවා කරගන්න බෑ කියලා පසුබට වෙන්නේ නැහැ කොහොම හරි ඒක කරගන්නවා කොහොම හරි කරගන්නවා අර ගිනි ගොඩක් මැද්දේ පැනගෙන ගිහලා දන් දුන්නනේ අපේ බෝධිසත්ව අහලා ඇතිනේ කදිරංගාර බෝධිසත්වයන් වහන්සේ මාර්යාම මාප ගිනි ගොල මැද්දෙන් පැනගෙන ගිහලා පසේ බුදුර ජාන්න දාන්න ජීවිත ගැන බැලුවේ නැහැ ඒ වාගේ තමන් කරන පින්කම් වලට ප්‍රතිපත්ති වලට ඇති වෙන මාරක බාධක සියල්ලම ජයගෙන ඉදිරියටම තමන් හිතන දේ ඒ විදියටම කරගැනීමේ උත්සාහවන්තයේ උද්‍යෝගම ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා ඊළඟට තියෙනවා
ඕකප්පන ලක්කන සද්දා කියලා. ඕකප්පන කියන්නේ දැන් මේ කවුරුත් දන්නව මේ හරක් බඳින්න නැතුව දන්නව ඇති මේ හරක් බඳින්න ඉන්න මඩ ගොඩ ගිහිටෙව්වොත් ඕක ගැළවෙලා යනවා. හරකා දිනකොට ගැළවෙනවා. දහවියා ගොඩ ගිහිටෙව්වොත් ඉන්න ගැළවෙනවා. එහෙම නෙමෙයි නගරයක දොරටු ළඟ තියෙන ඉන්ද්‍ර කියලා ගම්මානුවලත් ඉස්සර කාලේ තිබුණා ගම වැඩි කරලා ගේට්ටුවක් වැටක ගේට්ටුවක් ඒකේ තියෙන ඉන්ද්‍ර කියලා ඉදි කඩුල්ල කියලා අපි කියන්නේ ඉදි කඩුල්ල කියන්නේ ඒ වචنين හැදිච්ච එකක් ඒ ඉන්ද්‍ර කියලයට හිටවනවා ලොකු කණුවක් මේ වාගේ ලොකු කණුවක් රියන් 8ක් දිගයි රියන් 4ක් පොළවේ ඉල්ලවනවා ඇතකොටවත් ඒක ගලවන්න බෑ ඒ වාගේ තුනුරුවන්ගේ ಗುಣ තුල බැස්ස මේ මුලට කිම්බා කිඳා මිදගෙන ගද කිඳා බැසගෙන පවට්නා වූ පිළිගැනීමට කියනවා ඕකප්පන ලක්ෂණ සද්දා ඒ කියන්නේ තුනුරුවන්ගේ ගුණයට හද තුලින්ම බැසගෙන ඉන්නවා කවදාකවත් ඒක වෙනස් වෙන්නේ නැහැ ඒ ජීවිතේ ඒකට ඕකප්පන ලක්ෂණ සද්දා කියනවා ඊළඟට අධිගම ආගම සද්දා කියන්නේ බුදුපව පසේ බුදුබව රහත් බව පතාණේන මහ බෝසතුන් වහන්සේලා නියත විවර ලබා ගන්නවානේ නියත විවර ලබා ගත්තන් සිට බුදුබව පසේ බුදුබව අරහත්ත්වයේ ලබන තුරු අතරතුර මොන જાතියක උපන්නා භවයෙන් භවයට අර උත්තරීතර බෝධි සම්භාර පුරා ගැනීමේ සද්ධාව පිහිටෙනවා ඒක භවයෙන් භවයට තමන්ට පිහිටෙනවා කොතන උපන්නත් සද්ධාව පිහිටෙනවා ඒකට කියනවා ආගම සද්ධා භවයෙන් භවයට එන සද්ධාව අධිගම සද්ධාව කියන්නේ මාර්ගඵල ප්‍රතිලාභයෙන් පිහිටෙන නොමිදිය හැකි සද්ධාව යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගඵලය ලැබුවා නම් අය කවදාකවත් මාර්යාටවත් ඒ සද්ධාව වෙනස් කරන්න බෑ පිළිගනියි ඉස්සර අර රජගහනුවර සූරම්බට්ට කියන මානව කෙනෙක් බුදුබණ අහලා සෝවාන් වුණා ලෝක බලාන හිටිය වසවර්ධ දීව පුත්‍රයා බලාන ඉඳලා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියට පස්සේ එතෙන්ට ආවා බුද්ධ විලාසෙන්. බුද්ධ විලාසෙන් ඇවිල්ලා කිව්වා මානවකතුමයි මම මේ දෙවිනිවරට ආවේ මං හරි ඉස්සෙල්ලා කිව්වනේ සියලු සංස්කාර අනිත්‍යයි සියලු සංස්කාර දුක්ඛයි සියලු ධර්ම අනාත්තයි කියලා. ඒ හැර සමහර සංස්කාර කෙනෙක් තියෙනවා නිට්ටයයි සැපයි ආත්මයි. එතකොට මේ මානවකතුමා හිතෙනවා බුදු කෙනෙකුන් වහන්සේට වචන වරදින්නේ නැහැ. ඒ වගේම දෙබෙඩියා වචන කියන්නේත් නැහැ. උන්වහන්සේ කාන්තෙන් අද්වෙජ්ජ වචනා බුද්ධ විනාශ නොවන වචනයක් තෝ බුදුරජාණන් වහන්සේලා මේනම් බුදු කෙනෙක් වෙන්න බෑ මේ මවාගත කෙනෙක්ද කියලා අහන්න ඕනේ කියලා එවා තමුන් වහන්සේ කවුද කියලා ඉතින් වසවර්ධ දිව පුත්‍රයා බොරු කියන්නේ නෑ මම වසවර්ධ දිව පුත්‍රයා කිව්වා ඉතින් ඇඟිල්ල දෙක එක්කාසු කළ අසුරු සනක් ගහලා කිව්වා වසවත් දිව පුත්‍රය ඔබ වහන්සේ 100ක් 1000ක් වත් මල් ලබා ගන්න ආභෝධ වෙනස් කරන්න බෑ කියලා. අන්න ඒ වාගේ මාර්ගඵල ලබා අප කෙනෙකුගේ ශ්‍රද්ධාව කිසි කෙනෙකුට සලවන්න බැරි අවිච්ඡ ප්‍රසාදි කියලා කියන්නේ ඒක. අය සලවන්න බැරි ස්ථීර ශ්‍රද්ධාවක් වෙනවා. භවান্তරේකවත් ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ. දැන් සෝවන් වෙච්ච කෙනින් නැවත ආත්ම හතක් උපන්නත් අර ශ්‍රද්ධාව නම් වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ශ්‍රද්ධාවට කියනවා අධිගම සද්ධා. ඔය සද්ධා අවස්ථා හයෙන් එක් පහක්ම ලෞකික වශයෙන් තේන්න තියෙනවා. අනිත් එක ලෝකෝත්තරයි. අධිගම සද්ධා ලෝකෝත්තර අනිත්වා ලෞකික වශයෙන් අපි කාටත් පිටුවා ගන්න පුළුවන්. අනිත්ව ක්‍රමයෙන් ඔව් පිරිනව ඔය පිරිහෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ සද්ධාව පිරිහෙන්නේ නැතුව අපිට දිනු කරගන්න ඕන, අදිෂ්ඨාන කරගන්න ඕනේ. කාල වේලාව ඔව් ඒ කියන්නේ මේ හිත দমনය කරගන්නයි හිතට මේ පිළිකුල් අරමුණු ගන්නවා කියන එක ලේසි නෑ නම්මේ මේ අපේ හිත බොහොම ලස්සන දේ බලන්න හිතන්නේ අවලස්සන දේ බලන්න කැමති නෑනේ දැන් පාරේ යනකොට නත් අසුචයක් දැක්කම නම් බලන්නේ නෑ නේද බලන්නේ හැබැයි ඥානවන්තයෙක් නම් බලයි කොහොමද බලන්නේ භාවනාවෙන් බලයි අසුභයක් අසුභයක් පැටිකූලයක් පැටිකූල බලන්න පුළුවන් ඒ අධ්‍යක්ත බහිද්දා බලන්න තියෙනවනේ පිළිකුල. ඒ වාගේ දැන් මේ පිළිකුල් අරමුණේ හිත රඳවා ගන්න ලේසි නැති නිසා නැවත ඒකෙම යෙදෙන්න උත්සාහ කිරීමක් ඔය අනුලෝම පරිණෝ වශයෙන් කරන්නේ. මේක කියලා තියෙන අට කතාවල අසුචි වලක මැණිකක් තියෙනවා. කවුද ගන්නේ ඕක?
මණිකේ වර්ණාගම දන්න එක නා තම අසුචි ගවට අරතාලා අසුචි ආචාරණා කියලා හිතන්නේ. ඒකට අත දාලා හරි මණික අරගෙන සෝදලා අතත් සුද්ධ කරගන්නව නේද? ඒ වගේ තමයි මේ දෙතිස් කුණඹ කියන්නේ අසුචි ගොඩක්. දෙතිස් කුණඹ කියන්නේ අසුචි ගොඩක්. අපි මෙහෙම හිතාට මේ කොච්චර අපි සුද්ධ කර කර දින්නේ. ආනවා, දත් මතිනවා, මූණ හොදනවා, ඉස පේන මොකද්ද මේ කරන්නේ? සුද්ධ කරනවා. කොච්චර සුද්ධ කළත් මේක ඉවර නෑ. වැරෙන කම්ම සුද්ධ කරන්න ඕනේ. වැරෙනම් පස්සෙ ඉතින් අහක දානවා. ඒ වගේම අසුචි ගොඩක් වූ මේ රූප කයෙහි මේ හිත පිහිටුවා ගන්න දැඩි විතර්ක ਵਿਚාර දෙක ඕනේ. ඒක නිසිසේ පිහිටුවා ගන්න තමයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේක හසුරුවන්නේ. හසුරුවලා හසුරුවලා එකක් කෙරෙහි අපේ හිත යම් වෙලාවක පිහිටෙනවා. ඒක ඔස්සේ තමයි හිත සමාධි කරගන්නේ. 32ම ඔස්සේ සමාධි වෙන්නේ නැහැ. ඒකට නිදසුණක් කියනොනේ වැද්දෙක් ගිහිල්ලා තල් වැටක් තියෙනවා, තල් ගස් පේලියක්, තල් ගස් 32ක් වගේ වඳුරෙක් ඉන්නවා. ඒ වඳුරා මරා ගන්න මේ ඊතලේ මානනවා. වඳුරා පැන පැන යනවා, කෙළවරටම යනවා. ඒ පැත්තට ගින් ඊතලේ මානනකොට මේ කෙළවරට වෙනවා. ඔහොම ගිහිල්ලා ගිහලා සමහරට අතර හතරක් පහකට ගිහලා ආයේ එනවා. ආයේ පයින්නවා. ඔහොම ඔහොම ගිහලා මට බිම පයින්නවත් බැ. බිම පැනනොත් විදින බව දන්නවා. ඉතින් මේ 32 මෙහාට හැසිරෙනවා, මෙහාට හැසිරෙනවා ගිහලා අන්තිමේදී යාට මහන්සි පිට තල්ගොබයක් අල්ලගෙන වකුටු වෙලා අල්ලගෙන යනවා. එතකොට ඕන්න වැද්ද මොකද කරන්නේ? විදිනවා. විදිනවා අර මඳුරට විදිනවා. ඒ වගේ තමයි මේ හිත මේ පිළිකුල් අරමුණේ රඳවන්න ලේසි නෑ. අරකට දුවනවා, මේකට දුවනවා. ඉතින් එකකවත් පිටින් කැමති නෑ. මම ගිහිල්ලා ගිහිල්ලා හැබැයි මේ හිතට දුවන්න එපා වෙනවා. එපා වෙලා එක තැනක පිටින්න ඕන වෙනවා. එතකොට තමයි ඉතින් කේසාහරි ලෝමහරි කොයි හරි දෙයක පිටෙනවා. පිටුවෙන් පස්සේ උඩම හිත සමාධි කරගෙන ඒ සර්පනා බාට ධානා බාටපත් වෙනවා. ඔව් දැන් වෙලාව නම් ගත වුණානේ. ඉතින් මේ ධර්ම සාකච්ඡා කරනවා නම් මේ මෑණිවරුන්ට එළි වෙනකන් කියන්න ආන්න දෙවල් ඇති. ඒ වුණාට වෙලාවටම දැන් ඉතින් මම හිතන වාඩිලා තින්න අමාරුයි නේ හැමෝටම. වීර්යයක් ගන්න බෑ නේද? ඔව් ඔව්. වීර්යය ගන්න ඕනේ. මෙච්ච. හරි දැන් දැන් මෙතෙක් වේලා පින්නතුන් දවස් 5ක් තිස්සේ උසස් සීලයක පිහිටා ඉඳගෙන මේ උසස් සීලයක පිහිටා ඉඳගෙන ගුරු උපදේශ ඇතුව ධර්මානුශාසනා වන්ද සවන් දුන්න ධර්ම සාකච්ඡා වන්ද සමන් දීලා තියෙනවා සවන් දීලා තියෙනවා භාවනා කමටහන් වැඩුවා විශේෂයෙන් මටහන් ලැබෙන මේ ද්වත්ින් සාකාර භාවනා ගැන තමයි වැඩිම ඉදලා තියෙන්නේ ඒක තියාම අවශ්‍යයි බුද්ධ ශාසනයේ මූල කර්මස්ථානයක් හැටියට මේ ද්වත්ින් සාකාරය හඳුන්වන්නේ මොකද කාරණේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙනෙක් පැවිදිනකොට මුලින්ම දෙන්නේ මේ භාවනාවමයි රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ තමයි මුලින්ම සාමණේර පැවිද්දෙන් පැවිදුණේ ඉදා පටන් අද වෙනතුළු භාවනා පැවිද්දන්ට දෙන්නේ මූල කර්මස්ථානයේ ද්වත්ින් සාකාරය මුළු තුන් පිටකයේ මේක විස්තර කරලා තියෙනවා ඒක නිසා මේ භාවනා අපි තවසින්දා ඉගෙන ගන්න ඉගෙන ගන්නට ඕනේ පොත්පත් වලින් බලාගෙන කරුණු වටහා ගන්නට ඕනේ. එසේ ඉගෙනගෙන තේරුම් අරගෙන අද මේ සිල්ගත් දාස විතරක් නෙමෙයි සිය නිවෙස් වලත් මේක භාවිතා කරන්න ඕනේ. ඒකට වාඩි වෙලා ඉන්න අවශ්‍ය නැහැ. දර කඩද්දිත් පුළුවන්. වතුරවද මේ වැලන් හොදද්දිත් පුළුවන්. කෑමු යද්දිත් පුළුවන්. ලිප ගිනිමිල වද්දිත් පුළුවන්. අමදින්දිත් පුළුවන්. හැම වෙලාවෙම වතුර නාද්දිත් පුළුවන්. එනිසා මේක මේ හැම වෙලාවෙම වඩන්න පුළුවන් භාවනාවක්. එහෙම කරනකොට අපේ සිත හැම වෙලාවෙම කුසාසිත වලින් පිරෙනවා, පිරිසුදු වෙනවා, බෝධිපාක් ධර්මයන් වැඩෙනවා. ඒකේ ආනිසංස අර මෛත්‍රී ආනිසංස වගේම සැපසේ නිින්ද යනවා, සැපසේ අවදි වෙනවා, නපුරුසින් නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම රාජසොර සතුරු ගිනි ජල වශයෙන් ආවද විපත් වලකිනවා කායික මානසික සැනසෙල්ල වැඩෙනවා මුහුණේ වර්ණේ සැපවත් බවට වර්ණවත් බවට පත් වෙනවා ඒ වගේම සිතේ සමාධි ශක්තිය වැඩි වෙනවා ඒ නිසා අපි මේ භාවනා ඉගෙනගෙන එකින් එකට සියල්ල නෙමෙයි එකින් එකට හරි ටික ටික හරි දිනපතාම අවදී සිටන තාක් මෙණී කරන්න පුරුදු වෙන්නට ඕන
ඒකෙන් විශාල ආනිසංසයක් එදිනෙදාම තමන්ට ලබන්න පුළුවන්. කිසි දෙයක ඇලීමක් බැඳීමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම බය වෙන අරමුණක නැතුව බය නැතුව ඉන්න පුළුවන්. ශෝක වෙන අරමුණේ ශෝක නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම කෝප වෙන අරමුණේ කෝපයක් නැතුව ඉන්න පුළුවන්. කලබල නොවි ඉන්න පුළුවන්. තමන්ට මුහුණ පාන්න සිදුනේ ගැටලු වලදී කිසියෙම මහන්සියක් නැතුව ගැටලු විසඳ ගන්න පුළුවන්. ඒ නිසා නිමේෂක වාසනාවන්තකම, ජීවිතේ වාසනාවන්තකම, පවුලේ වාසනාවන්තකම කවතව දිනු කරගන්න මේ භාවනාව උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා මේ දින ගණනාවක් තිස්සේ උතුම් පිළිවෙත් අනුගමනය කරමින් මේ පින්නතුන් බොහෝ කුසල් රැස්පත් කරගන්නවා. මේ සියල්ල සිදු කරගන්න අපට ලැබුණේ මේ නාගලකන්ද ආරණ්‍ය ඇති වෙච්ච නිසා. නාගලකන්ද ආරණ්‍ය නිකන් ඇතුණේ නෑ. මේ ආවාස වැඩෙන්න පූජ්‍යලි පිටියේ සීලමල ස්වාමීන් වහන්සේ මේ දුකසේ මේ ස්ථානය ආරම්භ කරපු නිසා මුල් කාලේ බොහොම දුකසේ යන්නෙන්ද පාරවල් නෑ, කොටින්නේ නෑ, සිව්පස්සේ පහසුකු නෑ මුල් කාලේ අපි දන්නවා. ඉතින් ඒ කාලේ දුකසේ ආරම්භ කළ දැන් ඉතින් වයෝවෘද්ධව ප්‍රතිකාර ලැබමින් ඉන්න නමුත් අපි මේ කරන කුසල බලයෙන් ඒ ස්වාමීන් වහන්සේට තව බොහෝ කාලයක් නිරෝගී සුවය ඇතුව දීර්ඝාසින්දනේ කරමින් සිය දහස් ගණන් ජනතාවට නිවන් මඟ ආලෝකමත් කරමින් සසුන් පිළිවෙත් මුදුන් පමුණවා ගන්න දීර්ඝාස මේ කුසල බලෙන් අත් වේවා, නිරෝගී සුවත් වේවා. ඉදිරි කාලයේ වෙනි ස්වාමීන් වහන්සේලාගේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය අපට යාවජීවම ලැබේවා. නිවන් දකින අතුරු කල්යාණ මිත්‍ර ඇසුර ඇතුව අපට නිවන් මඟ පාරමී පුරා ගන්න ලැබේවා. අවසාන වශයෙන් අපි එක එකනාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් පැතු බෝධියකින් බුදු පසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ ගාම්භීර ආර්ය සත්‍ය ආબોධයෙන් අජරාමර ශාන්ත ලෝකෝත්තරාම මහ නිවන් සුව සාක්ෂාත් වේවා. යනිවන් සුව ප්‍රාර්ථනා